එනිසා පටන් ගමු. එනවා මුලින්ම සිග්නල් ස්පේසස් වලින් පටන් ගන්න. මොකද මොක කරන්නත් මම හිතනවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න දෙකට ඔයගොල්ලන්ගේ සිග්නල් ස්පේසස් කියන කතාවෙන් ඉන්න ඕනේ. මම හිතන්නේ මේ එක්ස්ප්ලනේෂන් එකම මම හිතන අපේ YouTube තියෙන වීඩියෝ සීරීස් එකෙත් මම දීලා තියෙනවා. ඒකට සම ගොඩාක්ම අවශ්‍යම දේවල් ටික විතරක් මෙතන මෙන්ෂන් කරන්න. සහ ඕගොල්ලන්ගේ මම හිතන්නේ අර ෆස්ට් පාර්ට් එකේ එනවා කිව්වා නම් චුට්ටක් කියන්නේ තමයි ඒකේ බේසික් අයිඩියා එක පැහැදිලි කරන්න. මොකද ඒක ඇත්තටම මාත් ගොඩ කාලෙක ඉක බලලා නැහැ මේක ඇත්තට කම්ප්ලෙක්ස් ස්ටඩි සොලි මේ එක තියෙන එක කොහොමද අපි ඕගොල්ලන්ගේ කම්ප්ලෙක්ස් සිග්නල් ලැක් රියල් ලැක් කරගන්න කොහොමද රියල් ලැක්කින් බෑන්ඩ් පාස් එක ගන්න කොහොමද කතා ගොඩක් තියෙනවා. නමුත් කන්සෙප්ට් එක එකමයි රතන එකම පැටලෙන්නේ ඕගොල්ලන්ට එකම එක වගේ ලයින් ටිකක් තියෙනවා කියලා මේක නේද එකම වගේ අර සබ්ස්ක්‍රිප්ට් එකේ මොකද BP BP කියන අකුරු ටික පැටලෙන්න පුළුවන්. ඒක නිසා ඒක පටල ගන්න නැතුව හරියට කොට දා ගන්න. හරි. මම දැන් ගත්තත් මෙහෙම සීන් එක. රයිට්. ඔක්කොටම කලින් digital modulation scheme වලට යන්න ඉස්සර වෙලා මම හිතන ඕගොල්ලන්ට ගොඩාක්ම අවුල් වෙලා තියෙන උඩපටේ තමයි එකපාරට signal ගැන කතා කර කර ඉඳලා එකපාරට කතා කරන්න ගන්නවා vectors. ඒ කියන්නේ vectors අරගෙන vectors වලින් අපි equation ටිකක් solve කරගෙන යනවා. එතකොට මෙතන දැන් මෙහෙම සීන් එකක්. ඒ කියන්නේ මම පොඩ්ඩක් මේ vectors ගැන අදහස කියන්නම් ගොඩාක්ම recurs ලියන්නේ නැතුව. දැන් හිතන්න මෙහෙම දෙයක්. ඕගොල්ලන්ට තියෙනවා යම් කිසි විදියකින් මෙහෙම ටික් signal එකක්. හිතන්නකෝ mark කර මෙහෙම signal එකක් තියෙනවා. එතන සාමාන්‍යයෙන් අපි normally analog වල නම් කරන මේ signal එක කෙලිම transmit කරන macro signal එකක් තියෙනවා ඔක transmit කරලා දාන්න. හැබැයි මේ වගේ එකදි වෙන්න පුළුවන් කචල් එක තමයි කතා ගොඩක් තියෙනවා digital වල ඒ කියන්නේ noise වෙන්න පුළුවන් noise set වෙන්න පුළුවන් සමහර එක transmit කරන්න ගියාම පොඩ්ඩක් වැඩි upset වෙනවා. එතන සාමාන්‍යයෙන් අපි කරන්නේ digital communication digital modulation schemes හරි ඔය vector expression කියලා අපි කරන්නේ අපි දන්න signal set එකක් ඇසුරෙන් අපිට ඕන signal එක දාන්න. ඒ කියන්නේ මෙහෙම කියන්නේ. ඒ කියන්නේ අපි කවදාවත් සිග්නල් එක නෙමෙයි ඩිටෙක්ට් කරන්නේ. ඒ කියන්නේ අපි ඩිටෙක්ට් කරනකොට ඒ කියන්නේ දැන් හිතන්නකෝ ඕගොල්ලෝ ගාව මොකක් හරි මූලද්‍රව්‍යයක් හරි මොකක් හරි සංයෝගයක් හරි තියෙනවා නම් අපි කිමිස්ට්‍රි වල ගන්න අපි කියන්නේ සාමාන්‍ය මොකක් හරි දෙයක් තියෙනවා නම් මොකක් හරි මූලද්‍රව්‍යකින් හදපු දෙයක් අපි මෙයාගේ ඉන්ටිග්‍රේන්ස් කරන කතා කරනවා. ඒ කියන්නේ ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඒ වගේ අපි සිග්නල් එකක් හරි මොකක් හරි ইনফরমේෂන් එකක් දැක්කට පස්සේ අපි කතා කරනවා මෙයාගේ ඇතුළේ මොනවද තියෙන්නේ. මෙයාගේ ඇතුළේ මොනවද තියෙන්නේ කියලා කතා කරන්න යද්දී අපිට ඕන නම් මෙයාව ප්‍රොඩක්ට්ස් වලට කඩා ගන්න. එතකොට අපි කරන්නේ සාමාන්‍යයෙන් අපි මේ සිග්නල්ස් ලියා ගන්න. ඒ කියන්නේ ඕනම වා සිග්නල් එකක් දුන්නොත් මේ කට්ටියව ලියා ගන්නවා අපි දන්න සිග්නල් සෙට් එකක් ඇස්ට්‍රි. දැන් බේසික්ම අයිඩියා එක මම පැහැදිලි කරගෙන යන්නේ. හරි. ඔහොම මම දන්න සිග්නල් මෙතන සිග්නල්ස් n ගානක් තියෙන n ගානක කම්බිනේෂන් එකක් විදිහට මම මේ සිග්නල් එක ලියනවා. ඒ කියනවා මේ සිග්නල් එක කොහොමද ලියන්න පුළුවන්? st කියලා මම හිතනවා මට ලියන්න පුළුවන් කියලා මම හිතනවා. ඇල්ෆා එක වතාවක් තීටා 1t දැන් ඇල්ෆා දෙක වතාවක් තීටා 2t දැන් තිප්පිය. ඔකට දැන් මුකුත්ම හිතන්න එපා මේ කොහොමද මේ ටික ගන්න මුකුත්ම හිතන්න ඕනේ නැහැ. නිකන් තේරුම් ගන්න. ඕගොල්ලෝ මාක් කරලා තියෙන ෆන්ක්ෂන්ස් n ගාණක් ගන්නවා. ඒ ෆන්ක්ෂන්ස් n ගාණේ කම්බිනේෂන් එකක් විදිහට ඔයගලගේ සිග්නල් එක ලියන. එතකොට දැන් හිතන්න මෙහෙම දෙයක්. හිතන්න මෙහෙම ඉන්නවා මෙතන ට්‍රාන්ස්මිටර් කෙනෙක්. හරි. ඔක මේක මාර වුමනා වෙනවා. ඔයගලන්ට කන්සලේෂන් ඩයග්‍රෑම් කියන එක තේරුම් ගන්න. මෙතන ඉන්නවා ට්‍රාන්ස්මිටර් කෙනෙක්. මෙතන ඉන්නවා රිසීවර් කෙනෙක්. හරි. එතකොට මෙතනින් එහාට කියන ඔයගොල්ලෝ මේ කන්සලේ මේ වෙක්ටර් සිග්නල් ස්පේස් වලට මේ සිග්නල් එක රිප්‍රසන්ට් කරාට පස්සේ අපි ආ සිග්නල් ගැන මුතුමින් කතා කරන්න යන්නේ. එතනට එන හැටි තමයි මම කියන්නේ යන්නේ. එතකොට ට්‍රාන්ස්මිටර් මේ සිග්නල්ගේ සිග්නල් සෙට් එක දන්නවා. ඒ තීටා කේ ඉඳලා තීටන කන්සෙප්ට් එක දන්නවා. රිසීවර් තීටා කේ ඉඳලා තීටන එක සිග්නල් සෙට් එක දන්නවා. ඒ උදාහරණයක් විදියට ඕගොල්ලෝ ගාව හිතන්න මොන හරි තියෙනවා පේන්ට් එකක් හදන්න ඕනේ මොකක් හරි කලර්ස් ටික. මං ගාවත් ඒ කලර්ස් ටිකම තියෙනවා. එතන මම මොකක් හරි කලයකට කරලා සුවා ලස්සනයි කිව්වොත් මම කියනවා මම මේ කලයකින් මෙච්චරක් දාලා මේ කලයකින් මෙච්චරක් දාලා දාපු රේෂියෝ එක කියනවා. කියන්නේ කොච්චර කලයකින් කොච්චර ගාණේ දැම්මද කියලා. එතකොට මේ ට්‍රාන්ස්මිටර් මෙතනින් ට්‍රාන්ස්මිට් කරන සිග්නල් එක. හරි. ට්‍රාන්ස්මිටර් ට්‍රාන්ස්මිට් කරන සිග්නල් එක. ඕ. කියන්නේ කවුරු හරි මම යවන සිග්නල් එක මේ රිසීවර්ට තේරුම් ගන්න නම් නැත්නම් රිසීවර්ගේ මේ යවන සිග්නල් එකේම ইনফরমේෂන් ටික රිකවර් කර ගන්න නම් මෙයාට ආයේ තීටා 1 තීටා 2 තීටා n කියන ෆන්ක්ෂන් එකට අපිට ලොකුට කතා කළ උවමනාවක් නැහැ. එකනේ මෙයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ රිසීවර්ට රිකව කරගන්න මෙන්න මේ කම්පොනන්ට්ස් ටික. හරි. ඇල්ෆා n වෙනකන් තියෙන කම්පොනන්ට්ස් ටික. ඒ කියන්නේ ඔයා සිග්නල් එකක් යවනවා ඒ සිග්නල් එකේ අපි දන්න සිග්නල් සෙට් එකකින් කොච්චරක් තියෙනවද? ඒ කියන්නේ මම දන්න තීටා 1 මගේ කොච්චරක් තියෙනවද? තීටා 2 කොච්චරක් තියෙනවද? තීටා 3 කොච්චරක් තියෙනවද? ඔන්න ඕකට අපි කියනවා මෙයාගේ සිග්නල් ස්පේස් රිප්‍රසන්ටේෂන් එක කියලා. ඒතර මෙතනයි සිග්නල් කතාවක් නැහැ. මෙන්න මේ වෙක්ටර් එකෙන් කියන්නේ ඔයාගේ තීටා 1 කියන සිග්නල් එකකින් ඔයාගේ සිග්නල් එකේ කොච්චර පෝෂන් එකක් තියෙනවද? තීටා 2 කියන සිග්නල් එකේ ඔයාගේ සිග්නල් එකේ කොච්චර පෝෂන් එකක් තියෙනවද? එහෙම එහෙම කියලා සිග්නල් n ගානේ කොච්චර ප්‍රොපෝෂන් එකක් තියෙනවද කියලා. මෙයා අපිට එන්නේ වෙක්ටර් එක.
තීට වන්නනේ මොකක් කරන රේෂන් එකකින් වන ඩිනොට් කරගන්න මෙයාගේ එනර්ජි එක ඇත්තටම යුනිට් එනර්ජි එක වෙන්න ඕනේ මෙහෙම වෙන්න හරි නැත්නම් මෙයාගේ එනර්ජි යුනිට් එනර්ජි එක වුන නැත්නම් ඔයාලට මෙයාව එයාගේ නෝම් එකෙන් බෙදලා ගන්න වෙනවා ඇත්තටම මේ ඩිරෙක්ෂන් එක පැත්තේ කොච්චරක් ඉන්නේ කියලා මොකද අපි සාමාන්‍යයෙන් මෙයා ඉන් ජෙනරල් ලිව්වොත් මේ පැත්තට A කියලා මොකක් කරපෙක් එකක් තියෙනවනේ ඒ පැත්තට ප්‍රොජෙක්ෂන් එක වෙන්නේ R. A මෙයා බෙදන්න ඕනේ A ගේ මැග්නිටියුඩ් එක හරි මොකද යුනිට් ඔක්ට් එකෙන් තමයි වැඩි කරන්නේ හරි ඒතරේ තීටා 1 කියන එක යුනිට් එනර්ජි සිග්නල් එක ගන්නවා වට මේ විදිහට මෙයාව ගන්න පුළුවන් මේක ඇත්තටම ඔයගලන්ට ලොකුට කරන්න එන්නේ නැහැ මම මේක වෙ සරලව අපි කොහොමද වැඩේ කුඩ දාගන්නේ කියලා ඊට පස්සේ මට එහෙම ආවොත් වට මේ තීටා 1 කියන ඊතරවාගේ ST කියන සිග්නල් එක අප්‍රොක්සිමේට් කරන්න පුළුවන් මේ ඇල්ෆා 1 ඇල්ෆා 2 කියන වෙට් එකේ මේ ටපල් එක හරි දැන් ප්‍රශ්නේ තමයි මෙයා කොච්චරක් හොඳට ඔයාව රිප්‍රසන්ට් කරනවද කියන එක දැන් හිතන්න මම කලින් ගත්ත මොකක් හරි වෙක්ටර් එකක් තියෙනවා වෙක්ටර්ස් දෙකකින් හිතන්නකො මම IJ ප්ලේන් එකේ මොකක් හරි වෙක්ටර් එකක් පින්නවා කියලා මගේ බේසිස් වෙක්ටර්ස් දෙක මේ දෙක හිතන්න මම XYZ ප්ලේන් එකම ගන්නවා XY Z ප්ලේන් එතන මේක I වෙක්ටර් එක තියෙන මේක J වෙක්ටර් එක තියෙන මේක K වෙක්ටර් එක එතන මම බේසිස් දෙක විදිහට සලකන්නේ මේ දෙන්න විතර නම් මට කියන්න මට පුළුවන් මේ වගේ වෙක්ටර් එකක් කම්ප්ලීට්ලි මේ දෙන්නගේ රිප්‍රසන්ට් කරන්න රිප්‍රසන්ට් කරන්න පුළුවන්ද රිප්‍රසන්ට් කරන්න පුළුවන්ද මට බැයි බැ ඒ කියන්නේ මගේ එරර් එකක් තියෙනවා හැබැයි මේ එරර් එකේ විශේෂ ලක්ෂණය මොකක්ද මේ එරර් එක මගේ මේ වෙක්ටර්ස් දෙකටම පර්පෙන්ඩිකියුලර් නේ ඒ කියන්නේ මගේ මේ එරර් එක මගේ බේසිස් වෙක්ටර්ස් දෙකෙන් ලියන්න බැහැ කියන්නේ මගේ එරර් එක පර්පෙන්ඩිකියුලර් වෙනවා මගේ මේ දින බේසිස් වෙක්ටර්ස් දෙක ඒ වගේම ඔයා ගත්තොත් මෙන්න මෙයාව ST minus alpha 1 theta 1 t plus alpha 2 theta 2 t කියන්නේ මෙන්න මෙයාව ගත්තොත් කියන්නේ මේ කියනවා වගේ එරර් සිග්නල් එක ඔයා ගත්තොත් මෙන්න මේ ප්‍රොඩක්ට් එක et into theta 1 t dt හරි et into theta 2 t හරි මේ ප්‍රොඩක්ට් එක ගත්තොත් මේ දෙන්නම 0 වෙනවා මොකද හේතුව මේ දෙන්නත් අපි වෙක්ටර්ස් දෙකක් විදිහට දැක්කොත් අපි දැන් තීටා 1 ගින්න ප්‍රොපෝෂන් එක අයින් කළා දින්. තීටා 2 ගෙන් ලියන්න පුළුවන් ප්‍රොපෝෂන් එක අයින් කළා දින්. ඒතර මෙතන ඉන්නේ තීටා 1 සහ තීටා 2 t ගෙන් ලියන්න බැරි කැලල. අපි ඒ වගේ කට්ටියට කියනවා ඕතගනල් කියලා. ඒ කියන්නේ ඔයා මේ ෆන්ක්ෂන් එකත් එක්ක ඉන්ටග්‍රේට් කරාම ඒක ඇල්ල මොකටවත් ලියන්න බැහැ. කියනවාට මේ ST කෙනෙක් නාව ලියන්න පුළුවන්. ඇල්ෆා 1 ටයිම්ස් වගේ තීටා 1 වල ඉන්න එක්කනේ. ඇල්ෆා 2 ටයිම්ස් වගේ තීටා 2 ෆන්ක්ෂන් එකේ ඉන්න එක්කනේ. ප්ලස් මාක් කර එරර් සිග්නල් එකක් කියලා. මෙන්න මේ හාදයා තීටා 1 2 තීටා 1 t ත් එක්ක මෙයා ඉන්ටග්‍රේට් කරලා ඌ දෙන්නේ 0 තීටා 2 ත් එක්ක ඉන්ටග්‍රේට් කරලා ඌ දෙන්නේ 0 එතකොට මේ එරර් ටර්ම් එක අපි කියනවා ඕතගනල් කියලා. එතකොට ෆන්ක්ෂන්ස් අපි ඕතගනල් කියන්නේ ඔය ෆන්ක්ෂන් එකේ මේ ෆන්ක්ෂන්ස් දෙක අතර මේ ඩොට් ප්‍රොඩක්ට් එක ගත්තාම ඒ දෙන්න ඉන්ටග්‍රේට් වෙන්නේ නැහැ කියන එක. මේක සාමාන්‍යයෙන් ඔතනට දකින්න බලන ෆන්ක්ෂන් දෙකෙන් කෝරිලේෂන් එක වගේ එකක් පේනවා. මම හිතන ඔයගොල්ලෝ කරලා නම් මම හිතන්නේ සෙමෙස්ටර් 3 ලේ කෝරිලේෂන්ස් කරනවා. ඒක ලොකුට හිතන්න ඕන නිකන් ඩොට් ප්‍රොඩක්ට් එක විදිහට හිතන්න. මොකද මේක කියලා තේරෙන්නේ නැත්තම් ලොකුට. හරි. එතකොට මොකද වෙන්නේ අපිට මෙහෙම ලිව්වට පස්සේ අපිට මෙයාගේ රිප්‍රසන්ටේෂන් එකක් ගන්න පුළුවන් වෙනවා එරර් එකකුත් එක්ක හරි දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් මෙහෙම රිප්‍රසන්ට් කරගත්ත ගියමු කොහොම හරි සිග්නල් එක තියෙන වැදගත්ම කාරණේ තමයි සිග්නල් එනර්ජි මොකද සිග්නල් එකක් ට්‍රාන්ස්මිට් කරද්දී අපි දැනගන්න ඕනේ මෙයාගේ කොච්චර එනර්ජි එකක් තියෙනවද කියලා ඒතර එනර්ජි එක අපි සාමාන්‍යයෙන් අර්ථ කරන මේ රියල් සිග්නල් වලට මම ලිව්වේ මේක කම්ප්ලෙක්ස් සිග්නල් වලට දෙනවා නම් මෙතන එක කොන්ජුගේට් එකක් ගන්න ඕනේ කියන්නේ සාමාන්‍යයෙන් අපි කම්ප්ලෙක්ස් සිග්නල් වලට මේක ඉන් ජෙනරල් දාන්නේ එකනේ සාමාන්‍යයෙන් අපි ෆන්ක්ෂන්ස් දෙකක් ගත්තොත් et times bt කියලා මේ දෙන ඩොට් ප්‍රොඩක්ට් එකෙන් ජෙනරල් අපි දාන්නේ at into b conjugate සාමාන්‍යයෙන් මේක ඩිෆයින් කරලා තියෙන විදිය මේ කම්ප්ලෙක්ස් වුණොත් නමුත් රියල් සිග්නල් වලට conjugate එක දාන්න ඕනේ නැහැ මොකද conjugate එක ගත්තත් ෆන්ක්ෂන් එක වෙනස් වෙන්නේ නැති නිසා එතකොට අපි සාමාන්‍යයෙන් මේ conjugate එක ගන්න හේතුව මම ඊළඟට කියන්නනවා ඒක මගේ එකපාරට ඔළුවට ආවේ අපි ෆන්ක්ෂන් එක එනර්ජි එක කොහොමද අර්ථ දක්වන්නේ ෆන්ක්ෂන් එක එනර්ජි කාර්ථ දක්වන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදියට st into s conjugate d සාමාන්‍ය කොන්ජුගේට් එක කියන්නේ ඔයා ගත්තොත් කම්ප්ලෙක්ස් නම්බර් x + iy කියලා මෙයාගේ කොන්ජුගේට් එකනේ x - iy මේ කොන්ජුගේට් එක ගන්න හේතුව තමයි ඔයාගේ සිග්නල් එක කම්ප්ලෙක්ස් සිග්නල් එකක් වුණත් ඔයා එයාගේ කොන්ජුගේට් එකෙන් වැඩි කරාම ඔයාට එන රියල් නම්බර් අපි දන්නවා ඕනම සංකීර්ණ සංඛ්‍යාවකට z / z conjugate z ගේ නෝම් එකේ ස්ක්වයර්ඩ් එක වෙනවා රියල් නම්බර් එකක් වෙනවා. ඒ කියන්නේ z ගේ මාපාංකයේ වර්ගයක් වෙනවා. කියන්නේ z කියන සංකීර්ණ සංඛ්‍යාව එයාගේම කොන්ජුගේට් එකෙන් වැඩි කරාට අපි සිංහලෙන් කියන ප්‍රතිපදයේ කියලා අපිට හම්බෙන්නේ තාත්වික සංඛ්‍යාව. ඒක නිසා තමයි අපි මොකද අපි එනර්ජි කියන එක අපි දන්න අනිවාර්යම අපිට රියල් වැලියු එකක් හම්බෙන්න ඕනේ. එනර්ජි රියල් වැලියු එකක් වෙන්න නම් මේ අනිවාර්යම මෙයාගේ කොන්ජුගේට් එක වෙන්න ඕනේ. අපි ওই විදිහට මෙයාගේ එනර්ජි එක අර්ථ දක්වමු. දැන් බලන්න අපි මෙහෙම දෙයක් කරමු. දැන් මට ඕනේ මේ ෆන්ක්ෂන් එකේ එනර්ජි එකෙන්
කොච්චර එනර්ජි එකක් මේ රිප්‍රසන්ටේෂන් එකට ගියාද කියලා හොයන. මොකද මගේ රිප්‍රසන්ටේෂන් එක හොඳ රිප්‍රසන්ටේෂන් එකක් වෙන්නේ මම සිග්නල් එක අරගෙන දැන් මම ගිහුවා එන මේ පද හැල්ලක් කියලා හරි අපි මේ විදිහට ට්‍රාන්ස්මිට් කරා හරි මෙන්න තියෙනවා මගේ රිප්‍රසන්ටේෂන් එක එහෙනම් මගේ රිප්‍රසන්ටේෂන් එක කොච්චර දුරට මගේ සිග්නල් එනර්ජි එක රිප්‍රසන්ට් කරනවද හිතන්න මගේ සිග්නල් එකක් තියෙනවා සිග්නල් එනර්ජි එක 100යි හැබැයි මගේ රිප්‍රසන්ටේෂන් එකෙන් උපෙන්නන්නේ 10 තේරුම් ගන්නෑ නේද ඒතර 90ක්ම වතුරේ ඒ කියන්නේ මට පුළුවන් වෙනකම් මම දෙන සිග්නල් එකෙන් කියන්නේ දැන් මතක තියාගන්න රිසීව එකේදී මෙයා ගන්නෙ මේක හරි රිසීව එකේදී වටින්නේ ඇල්ෆා 1යි ඇල්ෆා 2යි විතරයි. ඉතින් මේ ඇල්ෆා 1 සහ ඇල්ෆා 2 අන්තර්ගත වෙන කොටසේ එනර්ජි එක මගේ ටෝටල් එනර්ජි එකට අඩුයි කියන්නේ මගේ රිප්‍රසන්ටේෂන් එක වැඩක් නෑ. හරි? එතකොට මට හොයන්න පුළුවන් මේ සිග්නල් එකේ එනර්ජි එක මට ගන්න පුළුවන් ඇල්ෆා 1 තීටා 1t ධන ඇල්ෆා 2 තීටා 2t මට මෙයාව ඉන්ටග්‍රේට් කරන්න පුළුවන් මෙයාගේ කොන්ජුගේට් එක. ටයිම්ස් ඇල්ෆා 2 තීටා 2t ගොඩාක් සරලව මේ යන්නේ මේ ගොඩාක්ම ඇත්තටම නොටේෂන්ස් වලට යන්නේ නැතුව. ඒ කියන්නේ මම පුළුවන් තරම් සරල නොටේෂන්ස් කරගෙන ඇත්තටම මේක මීට වඩා ඒ කියන්නේ මේ ඇත්තටම ඔක නොටේෂන්ස් ටික ගත්ත උගඩ සරලව සංකීර්ණ වෙන්න පුළුවන්. මෙයාගේ කොන්ජුගේට් එක. මෙයාව ඉන්ටග්‍රේට් කරමු. රයිට්? මම ඉන්ටග්‍රේට් කරාම ඔබට පේනේ මෙයාගේ තුන ප්‍රොඩක්ට්ස් ටික ගත්තම ඔබට සෙට් වෙනවා ඇල්ෆා 1 ඇල්ෆා 2 තීටා 1t ටයිම්ස් තීටා 1t ගේ කොන්ජුගේට් එක ටයිම්ස් t dt ටයිම්ස් ඇල්ෆා 2 සෝරි ඇල්ෆා 1 ස්ක්වයර් ඇල්ෆා 2 ස්ක්වයර් थीटा 2 टी थीटा 2 की कंजुगेट टी टाइम्स 2 टाइम्स डीटी थीटा 1 टी थीटा 2 टी कंजुगेट अल्फा 1 अल्फा 1 अल्फा 2 डीटी हन दम्बान मैंने में दिए ने अत्र में थीटा 1 टी गई थीटा टी गई डॉट प्रोडक्ट हन එහෙනම් මේක ඇත්තම කොටස් සමානයි අපි ගත්තොත් a + b කියලා ෆන්ක්ෂන් එකක් අපි තිත්ගුණිතේ ගත්තොත් a + b කියලා එකක් තිත්ගුණිතේ ගත්තොත් ඔයාලට මෙයාව හම්බෙයි a ගේ මාපාංකයේ වර්ගය + b ගේ මාපාංකයේ වර්ගය + දෙවතාවක් a + b මේ විදිහට මේක මේකමයි මේ තියෙන්නේ මම කොහොමද ඉන්ටග්‍රේෂන් එක දාලා ඉන්නේ දැන් බලන්න දැන් මේ වගේ වෙලාවක අපි දැන් අපි සිග්නල් එනර්ජි එක ගන්න යද්දි පොඩි අකචල් එකක් වෙනවායි අපිට මේ දෙන්නේ ඩොට් ප්‍රොඩක්ට් එක ගන්න නම් වැඩේ සංකීර්ණයි මෙයා වයින් කරගන්න අපි මොකද කරන්නේ අපි කියනවා හරි මම සිග්නල් සෙට් එකක් තෝරගන්නවා හැබැයි තෝරගන්නේ මෙන්න මෙයාව මම දැන් තීටා 2 කියලා ගන්නම් තීටා 2 මම සිග්නල් දෙක තෝරගන්නවා මෙන්න මෙයා බිඳුව වෙන විදියට මේ වගේ සිග්නල් වලට අපි කියනවා ඕතෝගොනල් කියලා එයාගේ වාසිය තමයි ඕගොල්ලෝ හැම ඕතෝගොනල් සිග්නල් සෙට් එකක් තෝරගත්තොත් ඒකේ වාසිය තමයි ඔයාලට මේ සිග්නල් එක එනර්ජි කියන්නේ මේ මෙහෙම ලියපු එක එනර්ජි කියනවා ඇල්ෆා 1 මෙහෙම දාන ඇල්ෆා 2 මෙහෙම දාපු එක එනර්ජි එක ඔයාලට ගන්න පුළුවන් මෙතන එක්ස්පෙක්ටඩ් වැලියු එක නෙමෙයි මේක එනර්ජි එක right මේක එනර්ජි ගමන් ගන්නම්කෝ අප්‍රොක්සිමේෂන් නර්මල් කරගෙන එනර්ජි එක ඕකට ගන්න පුළුවන් ඇල්ෆා 1 ස්ක්වයර්ඩ් + ඇල්ෆා 2 ස්ක්වයර්ඩ් කියන ඒ එනර්ජි එකකට ගන්න පුළුවන් හැබැයි මතක තියාගන්න මේ තීටා 1 සහ තීටා t කියන දෙන්නම යුනිට් එනර්ජි සිග්නල්ස් වෙන්න ඕනේ කියන දෙන්නගේ එනර්ජි එක එකක් වෙන්න ඕනේ හරි ඕකට ගන්න පුළුවන් ඇල්ෆා 1 / ඇල්ෆා 2 ස්ක්වයර්ඩ් කියලා ඒ කියන්නේ සරලව කියනවනම් ඕගොල්ලෝ ගත්තොත් මෙන්න මේ වගේ ඕතෝගොනල් වෙක්ටර්ස් ටිකක් ඒ දෙන්නගේ රිසල්ටන්ට් එකේ අපි දන්නවා මේ දෙන්නගේ රිසල්ටන්ට් එකේ මැග්නිටියුඩ් එක වෙනවා මෙයාගේ a මෙයාගේ b නම් මැග්නිටියුඩ් එක මෙයාගේ රිසල්ට් එකේ මැග්නිටියුඩ් එක a² + b² ස්ක්වයර් රූට් වෙනවා අපි සාමාන්‍ය එනර්ජි එක කියන්නේ මැග්නිටියුඩ් එක ස්ක්වයර්ඩ් එක එතන මෙයා a² + b² වෙනවා ඒක ඕකේද ඒක ඕකේද හෙලෝ හරි එතකොට දැන් වැඩේ ඔයගලන්ට තේරෙන්න ඕනේ කියන්නේ අපි ෆන්ක්ෂන් එකක් තිබ්බා ෆන්ක්ෂන් සෙට් එකක් තෝරගත්තා ඒ කට්ටිය ඕතෝගොනල් වෙන්න ඕනේ කිව්වා රිප්‍රසන්ටේෂන් එක දාගත්තා අපි දැන් දන්නවා ඒ කට්ටියගේ error එක හොයන්න right එතන මෙයාගේ error එකකට එනවා alpha 1 / alpha 2 squared කියලා. එතන මට මම මෙන්න මෙයාගේ error එක ගත්තොත් ඔයගලන්ට ලියා ගන්න පුළුවන් st. එතන මෙයාගේ energy එක වෙනවා මට st කෙනෙක් කෙනා energy එක මම ගන්නම් es කියලා. හරි? එතන මගේ approximation එක මම ගන්නම්කෝ s hat t කියලා. එතන මෙයා මට ආවා alpha 1 squared + alpha 2 squared කියලා. එතන මම ගන්නවා මෙයාගේ energy එක. මෙයාගේ energy එක. එතන මට ආවා මෙයාගේ energy එක මේ තියෙන්නේ. එතන මේ energy. මෙයාගේ energy එක. එතකොට මම original signal එකකින් මෙන්න මේ energy එක අඩු කරලා අපි දෙකක් දාගෙන කරගෙන වැඩි සරල වෙන්න. මෙයා අඩු කරත් මොකද වෙන්නේ? මෙන්න එනවා මේ තියෙන මගේ total energy එක signal එකේ. මේ තියෙන්නේ මම approximation එකෙන් represent කරන signal එකේ energy. මේකට අපි කියනවා සාමාන්‍ය minimum energy. ඒ කියන්නේ ඔයාගේ error signal එකේ minimum energy. මේක තමයි ඔයාගේ error එක signal එක. ඒ කියන්නේ ඔයාගේ error signal එකේ energy එක මේ තියෙන්නේ. තවත් විදිහකින් කියනවා. හරි? මගේ ඔරිජිනල් සිග්නල් එකේ එනර්ජි එකෙන් වාගේ දැන් තියෙන රිප්‍රසන්ටේෂන් සිග්නල් එකේ එනර්ජි එක අඩු කරාම එන්නේ වාට රිප්‍රසන්ට් කරගන්න බැරි වෙච්ච ඔතකොල සිග්නල් එකේ එරර් එක. හරිනේ. මේ එරර් එක බිඳුවන.
බිංදුව නම් ඔයාගේ සිග්නල් එක ඉක්වල් වෙනවා ඇල්ෆා 1 ස්ක්වයර් ටයිම්ස් ඇල්ෆා 2 ස්ක්වයර්. එයාගේ වාසිය මොකද්ද? මෙයා බිංදුව හෝ බිංදුවට අතිශය ආසන්න නම් වාට මෙයාට ආසන්න කරන්න පුළුවන්. මෙයා සමාන වෙනවා වා මෙන්න මෙයා මෙහෙම වෙක්ට එකක් විදිහට ලිව්වොත් මේ වෙක්ට එකේ මාපාංකයේ වර්ගයට. දැන් මොකද වෙන්නේ? වාට යුනිට් එකේ සිග්නල් සෙට් එකක් අරගෙන මේක ඕනම සිග්නල් සෙට් එකකට වැඩි වා මෙහෙම වෙක්ට එකක් ගත්තකම සිග්නල් එනර්ජි එක කියන්නේ මොකද්ද? වෙක්ට එකේ නෝම් එකේ වර්ගය. සරලව කියනවා කෝෆිෂන්ට්ස් වල වර්ගවල එකතු. පැහැදිලි? ඔක තමයි පාසල් තියරම් එකෙත් කියන්නේ. පොඩ වෙනස් විදිහ. පැහැදිලි? හරි. ඊට පස්සේ දැන් මෙයා හරි අපි එනර්ජි එක ගත්තා. දැන් තියෙන්නේ පළවෙනි දේ තමයි දැන් මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි දේ තමයි කොහොමද ඕතෝගොනල් සිග්නල් සෙට් එකක් හොයාගන්නේ? ඕකනේ පළවෙනි කතාව. මොනම කුල කරන්නේ නැත් එක හොයන් ඉන්නේ මේ. දෙවෙනි එක තමයි මේ ඕතෝගොනල් සෙට් එක හොයාගත්තට පස්සේ අපි කොහොමද කමියුනිකේට් කරන්නේ? රයිට්? එතන ඔතන තමයි ඔයගොල්ලන් කතාව කොට නැගෙන්නේ සිග්නල් ඩිටෙක්ෂන් ඔක්කොම කතාව ටික. රයිට්. මම මේක ඕතෝගොනල් සිග්නල් සෙට් එක හොයන එකට යන්න ඉස්සර වෙලා මම ඉස්සෙල්ලා කියන්නම් කොහොමද මේ කට්ටියගේ ඩිටෙක්ෂන් එක වෙන්නේ කියලා. රයිට්? ඩිටෙක්ෂන් එක වෙන්නේ කොහොමද කියලා මම කියන්නේ. එතකොට මම මේ ඩෙරිවේෂන්ස් පත්‍ර ගොඩාක්ම යන්නේ නැහැ. මම ඉතින් ඩෙරිවේෂන්ස් ගොඩාක්ම යන්නේ නැහැ. හිතන්න දැන් මෙහෙම සීන්. අපි මෙතන 2 සිග්නල් ප්‍රොසෙස් එක මමකෝ. මම ගන්නවා මගේ ඇක්සිස් දෙක. කලින් නම් අපි අඳින්නේ XY. පුරුදු විදිහට ගත්ත ඇක්සිස් එකනේ. මම තව ඇක්සිස් සිස්ටම් එකක් මෙහෙම අඳින්නම්. මම මේ ඇක්සිස් එක තීටා 1. මේක තීටා 2. මේ දෙන්නම මම ගන්න යුනිට් එනර්ජි සිග්නල්ස් කියලා. යුනිට් එනර්ජි සිග්නල්ස් කියන්නේ මේ සිග්නල් දෙකේ එනර්ජි ගෙවුවොත් යායි. සිංගල් යුනිට් එක කියන්නේ යුනිට් එනර්ජි. දැන් මට කියන්න ඔයා මේ XY ප්ලේන් එකේ පොයින්ට් එකක් මෙහෙම දැක්කොත් ඔයාලා මේව දක්වන්න XY කියලා. හරි? මෙතන XY කියන සිග්නල් පොයින්ට් එක. දැන් මම මෙයාගේ ඇල්ෆා 1 ඇල්ෆා 2 කියලා පොයින්ට් එකක් පෙන්වුවා. දැන් මේ ස්පෙෂල් ඇක්සිස් සිස්ටම් එක. මට කියන්න මෙයා එක්තරා ඇක්සිස් සිස්ටම් එක පොයින්ට් එකක්. ඊට අමතරව මෙයා මොකද රිප්‍රසන්ට් කරන්නේ? මේ පොයින්ට් එක මොකද රිප්‍රසන්ට් කරන්නේ? කියන බලන්න. ඇල්ෆා 1 ඇල්ෆා 2 කියන එකකට අමතරව මොකද මෙයා රිප්‍රසන්ට් කරන්නේ? මෙයා රිප්‍රසන්ට් කරන්නේ සිග්නල් එක. ඇයි? මෙයා මට රිප්‍රසන්ට් කරන්න පුළුවන් ඇල්ෆා 1 ටයිම්ස් තීටා 1 t ප්ලස් තීටා 2 t ටයිම්ස් ඇල්ෆා 2. මෙන්න මේ සිග්නල් එක තමයි මේ පොයින්ට් එක රිප්‍රසන්ට් කරන්නේ. පැහැදිලි? දැන් මොකද වෙලා තියෙන්නේ? අපිට අපි ට්‍රාන්ස්මිට් කරන සිග්නල් ජියෝමෙට්‍රිකලි රිප්‍රසන්ට් කරන්න පුළුවන් වෙලා තියෙනවා කාටිසියන් ප්ලේන් එක. පැහැදිලි? හෙලෝ. පැහැදිලි? ඔය. එතන අපි රිසීවර් එකේ ඇල්ෆා 1 ඇල්ෆා 2 හෙව්වොත් ඒන ඇල්ෆා 1 ඇල්ෆා 2 ගෙන් අපිට කියන්න බෙරිද අපේ සිග්නල් එක? එතන අපිට තීටා 1 තීටා 2 කියන ෆන්ක්ෂන්ස් දෙකේ අඩුම ගන්න හැඩේවත් අපිට වටිනවද අඩුම ගන්න? වටින්නේ නැහැ. ඇනලිසිස් එකට වටින්නේ නැහැ. ඇත්තටම රිකවර් කරගන්න වටිනව මොකද ෆන්ක්ෂන් එක කියන එක? U interval ද U L2 නෝම්ද ඒ කතාව ටික ඔක්කොම දාලා වෙනවා. නමුත් මම කියන්නේ හිතන්න ඔය ඔක්කොම ටික හරි ගියා කියලා. ඒ ඔක්කොම ටික හරි ගියාට පස්සේ සිග්නල් එක ඩිටෙක්ට් කරගන්න වාට වට මොඩ දේවල් ටික විතරද? මෙන්න මේ ඇල්ෆා 1 ඇල්ෆා 2 කියන සෙට් එක විතරයි. ඕ ඔයාගේ වේරියබල්ස් n ගානක් තියෙනවා. ඒතර ඔයාගේ ඇක්සිස් n ගානක් තියෙනවා. n ගානක සිංගල් ඒ පොයින්ට් එකේ තියෙන කෝඩිනේට්ස් එක විතරයි. හරි. සාමාන්‍ය ඔයගොල්ලෝ ලිනියර් ඇල්ජිබ්‍රා මම හිතන්නේ සෙමස්ටර් 5 එකේ ඉගෙන ගන්න නැති. මම හිතන්නේ සෙමස්ටර් 4 එකේ sorry. සෙමස්ටර් 4 එකේ ලිනියර් ඇල්ජිබ්‍රා ඉගෙන ගන්න නැති. ලිනියර් ඇල්ජිබ්‍රා ඉගෙන ගත්තා නම් ඔයගොල්ලෝ දකින්නේ නැති. ඒ ඉගෙන ගත්තම හිතන්නේ ඉලෙක්ටිව් කම්පස් එක මම මතක ඉඳියද? ලිනියර් ඇල්ජිබ්‍රා වල නිකන් අපි කියන කෝඩිනේට් වෙක්ටර් එකක් වගේ මේ. ෆන්ක්ෂන් සෙට් එක අපි බේසිස් වෙක්ටර්ස් විදිහට හිතුවොත් මේ තියෙන කෝඩිනේට් වෙක්ටර්. දැන් හිතන්න ඔයා ට්‍රාන්ස්මිට් කරනවා මෙයා. හැබැයි කර්ම කියන්නේ රිසීව් එකේදී රිසීව් වෙන්නේ මෙයා. දැන් මොකද කියන්නේ? අන්න පුතේ කජල් එකක් නේ. ඒ කියන්නේ අපි මෙයාම ට්‍රාන්ස්මිට් කරාම මෙයාම එනවා නම් අවුලක් නැහැ. හැබැයි නොයිස් එකත් එක්ක එකතු වුණාම මොකද වෙන්නේ? මේ රිප්‍රසන්ටේෂන් එක වෙනස් වෙනවා. පැහැදිලි? ඔය. පැහැදිලි? එතකොට මොකද වෙන්නේ? මෙන්න මේක තමයි ඔයාගේ එරර් එක. හරි? ඒ කියන්නේ අපි ගත්තොත් සාමාන්‍යයෙන් ඔයාගේ එරර් එකට මොකක් කර මෙව අපි හිතමු මොකක් කර යාර සීමාවක් තියෙනවා කියලා R කියලා සීමාවක්. ඒතර ඔයා මෙව මෙයාගේ වටේ R දුරකින් මෙව රවුමක් ඇන්දොත් ඔයා මෙයාව යවුවට පස්සේ මේ R අතුරු ඉන්න ඕනම කෙනෙක් වට රිසීව් සිග්නල් එක විදිහට හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ කැතරින පොයින්ට් එකක් ඔයාලට හම්බ කෙනෙක්. ඔයා එන සිග්නල් එකේ මේ විදිහට රිප්‍රසන්ටේෂන් එක කරගත්තට පස්සේ ඒ රිප්‍රසන්ටේෂන් එක මේ රවුම ඇතුලේ ඕනම තැනක පොයින්ට් එකක් විදිහට තියෙන්න ඕනේ. ඕකනේ අපි කියනවා මෙයාගේ එරර් එක. ඒත් අපි ඩිටෙක්ට් කරගන්න නම් මොකද කරන්න ඕනේ? අපි සිග්නල් සෙට්ස් යවනකොට අපි සිග්නල් ඩිසයින් කරන්න ඕනේ මේ රවුම ඇතුල කොහේ ආවත් හරියට මේ ඉන්නේ මූම තමා කියලා ඩිකෝඩ් කරන්න. පැහැදිලි? දැන් අවුලක් තියෙනවා. හරි? දැන් හිතන්නකෝ යවුප එකම හම්බෙනව නම් අවුලක් නැහැ. හරි? යවුප එකම එහෙම හම්බෙන්නේ නැහැ. හැබැයි එහෙම හම්බෙන්නේ නැත්තම් අන්න අපිට ඕන වෙනවා තව ජිල් මාට් එකක් දාලා මෙයාව ගොඩ දාගන්න. දැන් කොහොමද අපි ජිල් මාට් එක දාන්නේ? හරිනේ. දැන් මම කතා දෙකක් කිව්වා. එකක් තමයි අපි සිග්නල් එකක් ගත්තා. එයා වෙක්ට් එකක් ඉදිරියේ හිටුවා. ඊට පස්සේ වෙක්ට් එක ඇවලෙලා මම රිකවර් කරගන්න පුළුවන් කියලා කිව්වා. හැබැයි රිකවර් කරගත්තත් මම කියනවා හරිනම් යවුප එකම එනවා නම් කිසිම අවුලක් නැහැ. මොකද යවුප එකම අපිට හම්බෙනවා නම් මෙහෙම කර කර ඉන්න ඕනෙත් නැහැ. කෙලින්ම සිග්නල් එකම ගන්න පුළුවන්. එහෙනම් මෙහෙම කරන්නේ මොකද අපිට කමියුනිකේෂන් සිස්ටම් වල නොයිස් එක නිසා.
දැන් මොකද වෙන්නේ දැන් නොයිස් එකව දැන් අර තියෙනවා සම්බන්ධ වඩින් යවණ එක මෙන්න මෙන බගුලක් එන්නේ එන මූව කොහොමද අපි මේ එව්වේ මෙයාමයි කියලා හිතාගන්නේ ඔබ දිවස් තියනවාද කොහොමද අපි එක් කරන්නේ මට නිකන් පොඩ්ඩක් ගෙස් කළ කියලා මයිත්‍රෝ ගොගුල කරලා ඇති දැන් කොහොම තමයි අපි කතාව වගේ කියන්නේ හරි කොහොමද වැඩේ කරන්නේ වැඩේ කොහෙද දාගන්නේ මම වැඩේ කොහෙද දාගන්නේ කොහොමද මේක ඕනේ හරි මම කියන්නේ නැන්නේ ඕගොල්ලන්ගේ දෙවෙනි ප්‍රශ්නේ නේද හරි මුත්‍රේ මම කියන්නේ සිග්නල් ඩිකෝඩින් හරි बाउंड्री ने बाउंड्री करने पास से बाउंड्री करना मौका दे दिए नूने बाउंड्री करने पास से बाउंड्री करने मम्मी किया ना कता अगर आटा पास से हरे जब एक कता आवे ने मेहमान ने पूता किता करने हमें टू एक्सिस का मराई अन्ना वो कता मार के ने सब डिटेल एंजॉय करने हरे मेहमान तो किता ना वो यात में आगे इन ओन पॉइंट का क्या वन्ना बुलवान ना वेडे डेल लेनो है ओन पॉइंट का क्या वन्ना बुलवान ना किता ना पॉइंट का रिसीव होना बस कंफ्यूज मैं ඇත්ත එකම දාවේ වැඩ දිලා දා හැබැයි මම මෙහෙම කිව්වෝ මම කියනවා මම හැම එකම එවන්නේ මම ට්‍රාන්ස්මිට් කරන්නේ එක්ක මෙයාව මම මෙයාව ගන්න S1 කියලා එක්ක මෙයාව මම මෙයාව ගන්න S2 කියලා එක්ක මෙයාව මම ගන්න S3 කියලා මම එක්ක ට්‍රාන්ස්මිට් කරන්නේ S4 කියනවා මම ට්‍රාන්ස්මිට් කරන සිග්නල් රිප්‍රසෙන්ට් හතර මෙච්චරයි මේ හතර ඇරෙන්න වෙන කිසිම එකක් මම ට්‍රාන්ස්මිට් කරන්නේ අන්න පුතා ඩිජිටල් මොඩියුලේෂන් ස්කීම්ස් මේවට අපි කියනවා සිම්බල්ස් කියලා ඒ කියන්නේ අපි හැම එකම ට්‍රාන්ස්මිට් කරන්නේ නැහැ අපි කියනවා හරි අපිට මේසි සිග්නල් සෙට් එකක් තියෙනවා රිප්‍රසෙන්ටේෂන් තියෙනවා හරි හැබැයි මම ට්‍රාන්ස්මිට් කරන්නේ මෙන්න මේ රිප්‍රසෙන්ටේෂන් තියෙන සිග්නල් සෙට් එක විතරයි දැන් මොකද වෙන්නේ අපි මෙහෙම රවුන්ඩ් ටික දැන් තමයි ඩිසෙන් බවුන්ඩරිස් ටික එන්නේ අපි ගන්න මැක්සිමම් එරර් එකක් ගත්තා අපිට මැක්සිමම් එරර් එක මෙහෙම මෙහෙම අදින්න පුළුවන් නම් මේ රීජන්ස් ටික ඕවර්ලැප් වෙන්නේ නැට්ටම් කෙලින්ම අපිට පුළුවන් ගත්තරි හිතන්නකෝ මේ රවුම් ඇතුළේ આવුත් කෙලින්ම මං කියන මේක මෙයා මේ රවුම් ඇතුළේ මං කියන කෙලින්ම මේක මෙයාගේ කෙලින්ම මේක මෙයාගේ කෙලින්ම මේක මෙයා වැඩි පැහැදිලි ඔන්න ඔතන නු ඩිජිටල් බවුන්ඩ් ඩිජිටල් ඩිසයින් කතාවට එන්නේ. ඒක ඩිජිටල් මොඩියුලේෂන් ස්කීම් එකට එන්නේ. වෙක්ටර්ට රිප්‍රසෙන්ට් කරා ඒ රිප්‍රසෙන්ට් කරලා ඔක්කොම දේවල් කරගන්නේ අපිට තකොට පුළුවන් වෙනවා අපි යවන්නේ මෙච්චර සිග්නල්ස් ටිකක් කියලා කියලා ඒ රිසීව් වෙන සිග්නල් එක අපිට තකොට හම්බෙන්නේ වෙක්ටර් එකක් විදියට. ඒ වෙක්ටර් එකේ අතර දුරෙන් අපිට එරර් එකක ගැන අයිඩියාක් ගන්න පුළුවන්. ඒ දුරවලටි කැල්කියුලේට් කරලා අපිට ජාම් ඒ කියන්නේ ජියෝමෙට්‍රිකලි අර කලින් ගන්න සිග්නල් එක විදියට දැක්කම පේන්නේ නැති ගොඩක් දේවල් මේවා කන්සලේෂන් එකක් විදියට ගත්තා අපි සාමාන්‍යයෙන් මෙයාට කියන කන්සලේෂන් එකක් කියලා. කන්සලේෂන් ක්‍රම යාම කන්සලේෂන් ටික ගන්නේ කොහොමද මෙයාගේ වෙනස් කරන්න ඕනේ මොනවද ඒ කතාව ටික අපි ඉස්සරහට කතා කරමු බේසික් අයිඩියා කොච්චර පැහැදිලි හෙලෝ ඔය දැන් මෙහෙම සීන් දැන් මට කියන්න ලස්සනක් කියන්නේ ඔලුව අමුතු කරා හරි අපි ගත්තොත් මෙහෙම දැන් හිතන්න දැන් අපි ගත්තොත් මේ වගේ එකට දැන් එතකොට මේ වගේ සෙට් එකකට අපි කියන කන්සලේෂන් ඩයග්‍රෑම් එක කියලා කියන්නේ අපි අපි බේසික් සෙට් එක ඇක්සස් සිස්ටම් එකක් විදිහට ගන්නවා අරගෙන අපි ස්පෙસિෆික් පොයින්ට් එකක් තෝරගන්නවා මේ කට්ටිය තමයි ට්‍රාන්ස්මිට් කරන්න කියන්නේ. ඉතින් තෝරගන්න විදිහේ කතා ගොඩක් තියෙනවා. පළවෙනි කතාව තමයි ඔයාට පුළුවන් ඔයා තෝරගන්න සිග්නල් එකේ ඇම්ප්ලිටියුඩ් එක වෙනස් කරන්න. හරි, ඒ කියන්නේ ඔයා එක සිග්නල් එකක් තෝරගෙන හිතන්නකෝ මම බේසික් සිග්නල් එකක් තෝරගන්නම්කෝ දැන් මේක මෙතනට මට බේසික් සිග්නල් එකක් ගන්න ඕනේ මම හිතන්නේ මම මේවා ගන්න සයින් මොකක් හරි ඔමේගා කියන ෆ්‍රීකවන්සි එක t. මම මේවා ගන්න cos මොකක් හරි ඔමේගා කියන ෆ්‍රීකවන්සි එක t. හරි? එතන මේ ඇක්සිස් එක sin මේ ඇක්සිස් එක cos. තමන්න එක විදිහක් තමයි මට පුළුවන් මේ sin ඔමේගා ටී අපි සාමාන්‍යයෙන් cos වගන්නේ තිරස් එකට මම සාමාන්‍යයෙන් හැබැත්තට අපි ලුක අවුට් අයිඩියා ගන්න මට just අයිඩියා විතරයි කියන්න ඕනේ මට පුළුවන් cos component එක මේ frequency එකේ මෙයාගේ amplitude එක වෙනස් කරන්න. ඒ කියන්නේ මට මෙයා වල යනවා alpha sin omega t දැන් alpha 2 cos omega t ඔයගොල්ලෝ දන්න ඕකට මම reduce කර ගන්න පුළුවන් ඒ ලෙවල් කරලා තියෙන්නේ alpha 1 alpha 2 මේක වර්ගමූලයේ times cos omega t plus psi මේ විදිහට ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන් හරි සාමාන්‍ය දෙයක් ඕක ඒ ලෙවල් කාඩ ගන්න මේක කොහොමද සරල කරගන්න කියන්නේ. ඉතින් මෙහෙම ලියා ගන්න පුළුවන් නම් බලන්න ඔයාලට එක දෙයක් තමයි පුළුවන්. ඔයාලට පුළුවන් කෙලින්ම alpha 2 ව බිඳුව කරලා alpha 1 කියන එකේ නම විතරක් වෙනස් කරන්න. දැන් මොකද වෙන්නේ? ඔයා වෙනස් කරන්නේ මේ සිග්නල් එකේ amplitude එක විතරයි. ඔයාලට පුළුවන් මෙයාගේ amplitude එක වෙනස් කරන්න නැතුව මොකද amplitude එක කියන්නේ අපි දන්නවා මෙයාගේ අපි සාමාන්‍ය මෙයාගේ energy එක දන්නවා alpha 1 alpha 2 කියන මෙන්න මේ vector එකේ magnitude එක. ඉතින් මාපාංකය වෙනස් නොකර ඔයාලට පුළුවන් මෙයාව කරකවන්න. මෙහෙම කරකවන්න. කරගවුවොත් තමයි මොකද වෙනස් කරන්නේ. ඔයා කරගෙව්වොත් වෙනස් කරන්නේ මෙයාගේ මෙන්න මේ මෙයාව නෙමෙයි මෙන්න මේ amplitude එක නෙමෙයි ඔයා වෙනස් කරන්නේ මෙන්න මේ phase angle. අන්න එනවා phase modulation. හරි. ඔයාට ආයෙ වන්න පුළුවන් amplitude එකක් වෙනස් කරන ගමන් හරි. මේ amplitude එකක් වෙනස් කරන ගමන් phase එකක් වෙනස් කරන. ඒ මොකද්ද පුතා වෙන්නේ? ඒවට අපි කියන QAM. QAM ඊට සමග තව ගොඩක් තියෙනවා 8Q 8QAM 16QAM සෑහෙන දෙනවා. මොකද අපිට amplitude එකක් වෙනස් කරනවා. මැග්නිටියුඩ් එක වෙනස් කරනවා. රයිට්? ඒ කියන්නේ ඔයාලට එක එක විදිහට මෙයාව ගොඩ ගා ගන්න පුළුවන්. ඒක තෝරන විදිහේ
කතා ගොඩක් තියෙනවා මේ ඔක්කොම මෙතන කියන්නේ නැහැ බේසික් අයිඩියාක විතරක් ඕගලන්ට කිව්වතර ඕගලන්ට විභාගෙදි කවදාවත් මම නම් හිතන්නේ QM දෙයි කියලාවත් PM දෙයි කියලා ඔයගලන්ට දෙන්නේ අලුත් මොඩියුලේෂන් ස්කීම් එක අපිට දුන්නේ කමකුළු එක වගේ අයිටම් එකක් මම හිතන්නේ ඕගලන්ටත් ඒ වගේ මොකක් කරලා අලුත් අයිටම් එකක් දෙයි එහෙම මොන මොඩියුලේෂන් ස්කීම් එක දුන්නත් බේසික් කන්සෙප්ට් එක විතරයි මොකක් දුන්නත් ඇනලයිස් කරන්න මේ විදිහට ඔයගේ සිග්නල් පොයින්ට්ස් ටික ගත්තා ඊට පස්සේ වැදගත්ම දේ තමයි මේ පොයින්ට්ස් දෙකක් අතර අඩුම දුර වාමේ ඕනම පොයින්ට්ස් දෙකක් අතර දුරවල් සෙට් එකක් ගත්තොත් වඩ කොහොමද පුළුවන් ඒ අඩුම දුර අපි කියනවා ඩිස්ටන්ස් මිනිමම් ඩිස්ටන්ස් ඒ මිනිමම් ඩිස්ටන්ස් එකේ තමා කියන්නේ ඔයාට තියෙන්න පුළුවන් ලොකුම එරර් එක මොකද ඔයාගේ මිනිමම් ඩිස්ටන්ස් එක අඩු වෙනවා හිතන්න ඔයාගේ මිනිමම් ඩිස්ටන්ස් එක අඩු වෙන්න ඔයාට තියෙන්න පුළුවන් නොයිස් එක අඩු වෙනවා මේ මේ හරහා කොමියුනිකේට් කරා නැත්නම් අපි තව දෙකින් කිව්වොත් මෙයාගේ එරරබිලිටි එක වැඩි වෙනවා මොකද මෙයාගේ මේ මේ හිතන්න මේ සිම්බල්ස් මෙහෙම ගොඩක් ලගින් ලගින් නම් තියෙන්නේ චූටි එරර් එකක් ආපු ගමන් ඔයාට अंदर पास ඒ කට්ටියගේ පොයින්ට් එකක් අතර තියෙන අඩුම දුර. ඒ අඩුම දුර කියන එක මිනුමක් වෙනවා. ඔයාට තියෙන්න පුළුවන් නොයිස් ලෙවල් එක. එහෙම නැත්නම් ඔයාගේ අපි සාමාන්‍යයෙන් පස්සේ කියනවා ඉෆෙක්ටිව් බිට් එනර්ජි කියලා. ඉෆෙක්ටිව් බිට් එනර්ජි එකට රිලේට් වෙනවා. කියන්නේ ඔයාගේ බිට් එනර්ජි එකෙන් කොච්චරක් පාව වැය කරනවද මේ කට්ටියව සෙපරේට් කරලා. මොකද ඔයා කොච්චර එනර්ජි එකක් දුන්නත් තරන්නේ මෙන්න මේ වගේ කන්සලේෂන් එකක් වැඩන්නේ හරි. ඉතින් මෙතනක මෙන්න මේ වගේ කන්සලේෂන් එකක් ඕගොල්ලෝ දාන්න කිසිම තේරුමක් නැහැ. කියන්නේ ලොකු එනර්ජි එකක් තියෙනවා. හැබැයි සෙට් එක ළඟින් 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 තේරුමක් නැහැ. ඒක නිසා කරන්න ඕනේ පුළුවන් තරම් පරිඳ මොඩියුලේෂන් ස්කීම් එක කරන්න ඕනේ ඒක තමයි අපේ එනර්ජි එක අඩු කරන්න ඕනේ සිග්නල් කියන අපිට යවන්න ඕන එනර්ජි එක අපි අඩු කරන්න ඕනේ මොකද ඒක අපේ කොස්ට් එකට වාසි දෙවෙනි දේ අපි ඩී මිනිමම් එක පුළුවන් තරම් වැඩි කරන්න. එතකොට අපේ නොයිස් රෙසිලියන්ස් එක සිස්ටම් එකේ වැඩි. මොකද ඉතින් කොමියුනිකේෂන් ස්කීම් එක සාමාන්‍ය කෙලින්ම ආන්න බලා මොකද්ද වාසිය ඇනලොග් වලට වඩා ඩිජිටල් වලට එද්දි කියලා වාසිය තමයි ඩිජිටල් කොමියුනිකේෂන්ස් වලට අප් ටු සර්ටන් අමවුන්ට් එයාට නොයිස් ඉමුනිටි එකක් පෙන්වන්න පුළුවන්. ඒ එයාට අවස්ථාව ලැබිලා තියෙන්නේ අපි දන්නවා යවන්න මොන සිග්නල් ටිකද කියන එක. පැහැදිලිද වැඩි? ඒක ඔකේද? ඔය ෂේප්. ඊට පස්සේ දැන් ඩී මිනිමම් එක ඔයගොල්ලෝ ගත්තා ඒක හරි. ඊට පස්සේ අපි දැන් ඊළඟට බලන්න යන්න ඕනේ කොහොමද මේ කට්ටියගේ ඊට පස්සේ අපිට කතාවක් තියෙනවා මිනිමම් මෙඩයිස් සෙට් එක කියලා. ඒකත් තමයි ෂේප් එක කියලා කියගෙන නැහැ. එතන මේක මම හිතන්නේ ඒක ලොකු පවුල නැහැ. ඒකට කරන්න තියෙන්නේ ගොඩක් කාලවට 2D සිග්නල් සෙට් එකක් තමයි ඔය විභාගේ 3D අදින්න බෑනේ. 2D සිග්නල් සෙට් එකක් තමයි පොයින්ට්ස් ටික ලකුණු කරන්න. ඒ කට්ටියගේ මිනිමම් ඩිස්ටන්ස් එක හොයන්න. මේ මිනිමම් ඩිස්ටන්ස් එක තමයි ඕගොල්ලන්ගේ නොයිස් ඉමුනිටි එක ගැන සාකච්ඡා කරන විතර ඕගොල්ලන්ගේ ඔය SNR එකම හොයන හැම ඉක්වේෂන් එකකම ඔය ප්‍රොබබිලිටි හොයන හැම මොඩියුල් එකකම ඔයගොල්ලෝ සබ්ස්ටිටියුට් කරනවා මේ ඩී මිනිමම් කියන එක කරනවා. ඩී මිනිමම් කියන එක තමයි යූසුවලි මැක්සිමම් එරර් එක ඩී මිනිමම් ඩිවයිඩඩ් බයි 2 වලට වඩා අඩු වෙන්න ඕනේ. මොකක්ද ඔයගල ප්‍රොබබිලිටි එකකින් ඕගොල්ලන්ට මෙයාගේ රිසල්ට් එක කඩිතන ඔයකට ප්‍රොබබිලිටි එකක් තියෙනවා කියලා ඔයාලට ඕනේ කියලා අප් ටු 0.01ක ලෙවල් ඇකියුරසි එකක් ඕනේ කියලා. එහෙනම් ඔයගේ එරර් එකේ නෝම් එක කුඩා වෙන්න ඕනේ ඩී මිනිමම් එදීම දෙකට වඩා එයාගේ probability එක 0.99ක් වෙන්න. සරලදේ උච්ච. ඒ කියන්නේ ඔයා 0.99 වතාවකදීම ඔයාගේ error එක මෙයාගේ බාගිර වඩා අඩු වෙලා තියෙනවා. මොකද බාගිර වඩා වැඩි වුණොත් ඔයා decode කරන්න බෑ හරි. සාමාන්‍ය අපි මේකට කියන minimum distance decoding කියලා. තව එකක් තියෙනවා maximum map decoding කියන minimum story probability probability decoding එක. ඒතර probability decoding එකේ දෙකේ decision boundaries හැදෙන්න වෙනස් වෙනවා. සාමාන්‍ය minimum distance එකේදී නම් ඕගලන්ට කෙලින්ම ගන්න පුළුවන්. මෙයාගේ සාමාන්‍ය gaussian වලදී ආ minimum distance decoding වලට equivalent වෙනවා මොකද යාගේ probability distribution එක symmetric එහෙනම් පැත්තරම ඒක නිසා සාමාන්‍ය minimum distance decoding කියලා කිව්වොත් ඔය maximum likelihood estimation එක වගේ එකක් මම හිතන්නේ දෙකම එකක් මම මතකේ හරිනා ඒ දෙකටම ගියොත් හොඳ පොඩි වෙනසක් තියෙනවා නමුත් සාමාන්‍ය minimum distance decoding වලට ඔයා ගියොත් ඔයාට ඔයා කරන්නේ සාමාන්‍ය ඔයාගේ distance boundaries එන්නේ මේ කට්ටියගේ මැද්දේ කියන හරියටම කියන එක ලම්බ සමච්ඡේදක වගේ ඇඳලා ඒ කට්ටියගේ තව distance boundaries ටික එන්නේ මේ කියන්නේ ඔයා පොයින්ට්ස් දෙකක් ගන්නවා ඒ දෙන්නගේ ලම්බ සමච්ඡේදකයක් ගන්නවා තව පොයින්ට් එකක් ගන්නවා ඒ දෙන්නගේ ලම්බ සමච්ඡේදය ගන්නවා ඊට පස්සේ ඒ කට්ටිය රීජන්ස් වලට වෙන් කරනවා ඊට පස්සේ ඔයගොල්ලෝ තෝර ගන්නවා මේ එක එක පොයින්ට්ස් වලට අදාළ රීජන්ස් ටික එක සරලව ගන්න දෙන්නේ පොයින්ට් එකක් යා කරලා ලම්බ සමච්ඡේදය ගාව පොයින්ට් එකක් යා කරලා ලම්බ සමච්ඡේදය ගහුවා ඔයා ගන්නට රීජන් එකක් ගන්නවා ඒ රීජන් එක ඇතුළේ ඉන්න හැම පොයින්ට් එකක්ම වඩාත්ම ළඟ වෙන්නේ එක පොයින්ට් එකකට විතරක් වෙන උදාහරණයක් විතර හිතන්නකෝ ඔයාට S2 කෙනෙක් කෙනාට මෙන්න මේ වගේ රීජන් එකක් ආව කියලා මොනවාගේ රීජන් එකක් ආවද? ඉතින් මේ රීජන් එකේ හැම පොයින්ට් එකක්ම ගත්තොත් එයාගේ වඩාත්ම ළඟ අපි ට්‍රාන්ස්මිට් කරන සිග්නල් පොයින්ට් එකක් ගත්තොත් ඉන්නේ මෙයා. S2 කෙනෙක් නා විතරයි. එයා S2ට වඩා මෙයාට ළඟ වෙන්න බෑ. එහෙම සමාන වෙන්න පුළුවන් බවුන්ඩරි එකේදී විතරයි. පැහැදිලි? පැහැදිලිද? හෙලෝ. ඔව්. හරි. ඊට පස්සේ
අපි යනවා ඊට පස්සේ මේ කට් එක මෙහෙම සීන් දැන් මම ඔයගලන්ට කිව්වා මම මේක සිග්නල්ස් 2 මම හිතන්නේ දැන් ඔයගලන්ට කිව්වා මම හිතන්නේ ඔයගලන්ට මම S1 S2 S3 කියලා සිග්නල් සෙට් එක SN කියලා සිග්නල් සෙට් එක ගත්තා. ඒතර මේ කට්ටිය වෙක්ටර්ස්. දැන් මට ඕනේ මේ කට්ටියගේ එනර්ජි එක අඩු කරන්න. මම කියනවා මේ කට්ටිය ට්‍රාන්ස්මිට් කරන මම ප්‍රොබබිලිටි එක P1 P2 P3 PN කියලා. ඒ කියන්නේ මේ කට්ටියම P1 P2 P3 ප්‍රොබබිලිටි එක ට්‍රාන්ස්මිට් කරනවා කියන්නේ හිතන්නකෝ මෙහෙම දෙයක්. මම සිග්නල් දෙකක් තියෙනවා මම ආයෙම ගන්නම්. මම 0.2 ප්‍රොබබිලිටි එකේ මෙයාව ට්‍රාන්ස්මිට් කරනවා 0.8 ප්‍රොබබිලිටි එකේ මෙයාව ට්‍රාන්ස්මිට් කරනවා. ඒතර මට ඕනේ මේ දෙන්නව මම ට්‍රාන්ස්මිට් කරලා කමියුනිකේට් කරනවා නම් මට යන ඇවරේජ් එනර්ජි එක තමඩ ඇවරේජ් එනර්ජි එක ගන්න පුළුවන්. ඊ ඇවරේජ් මට ගන්න පුළුවන් 0.2 ටයිම්ස් S1 ගේ එනර්ජි එක. මම සාමාන්‍යයෙන් මෙයාගේ වෙක්ටර් එක විතර ලියන්නම් ප්ලස් 0.8 ටයිම්ස් S3 ගේ S2 ගේ එනර්ජි. හරි. මේකට අපි සාමාන්‍යයෙන් කියන්නේ මිනිමම් ඇවරේජ් එක්ස්පෙක්ටඩ් එනර්ජි. අපි සාමාන්‍යයෙන් එක්ස්පෙක්ටඩ් වැලියු එක හොයද්දි කරන්නේ ප්‍රොබබිලිටි එකෙන් වැඩි කරනවා අදාළ වැලියු. ඉතින් අපේ S1 කියන එනර්ජි එක අපි යූස් කරන්නේ 0.2 ගේ ප්‍රොබබිලිටි එක. ඒ වගේම S2 කියන එක අපි යූස් කරන්නේ 0.8 ගේ ප්‍රොබබිලිටි එක. ඉතින් අපි ඇවරේජ් එනර්ජි එක ගන්නකොට ප්‍රොබබිලිටි එකෙන් වැඩි කරා එකතු කරා. එතන මේ එනවා expected energy. එතන මේ අරන් තියෙනවා වගේ energy එකේ expected value. දැන් මට ඕනි මෙයාව අඩුම කරන්න. right? මට ඕනි මෙයාව අඩු කරන්න. ඇයි? මෙයාව වැඩි වෙනවා කියන්නේ මම ලොකු power එකක් modulation scheme එකට දෙන්න ඕන. හරි? එතකොට සාමාන්‍යයෙන් ඔයගේ modulation scheme එකේ matrix සාමාන්‍යයෙන් අපි කියන සාමාන්‍ය modulation scheme එකක matrix කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි d minimum. මෙයාගෙන් කියන noise minimum. d minimum එක කියන අපිට වැඩි කරන්න පුළුවන් energy එක infinite කරන්න. හැබැයි එහෙම කරන්න බෑ මොකද අපි restricted power වල. මොකද සාමාන්‍ය අපි communication වලට යනකොට power එක restricted. මොකද අපි සාමාන්‍ය ගොඩක් mobile phone එකක් ගත්තත් ඕගොල්ලන්ගේ transmission line එකක් ගත්තත් energy එක limited. හරි? දැන් ලංකාවට කොහොමද limited? මොකද petrol උත් නැහැ, diesel උත් නැහැ, gas උත් නැහැ. අනිවාර්යෙන් limited. හරි? ඒක නිසා මේ ලංකාවෙ ඇත්තට power එකක් use කරන්න බෑ. ලංකාවේ ලෝකෙත් කොහොමද මොකද අපි budget එක තියෙනවා. නමුත් මේ budget එක අනුව අපිට power budget එක අඩු කරන්න ඕනේ. ඒකට අපිට ඕනේ මේ කට්ටියගේ minimum energy set එක කොහෙද? එහෙනම් අපි සාමාන්‍යයෙන් හොයන concept එකක් තියෙනවා minimum energy set. පළවෙනි දේ තමයි අපිට මොකක් හරි පුළුවන් කෙලින්ම මොකක් හරි හොඳ දිවසක් තියෙන වගේ මනුස්සයෙක් ගෙනල්ලා ඒකේ කාලෙද ප්‍රොබබිලිටි රේට් එකද d minimum එක ගන්නයි සාමාන්‍ය ඊක්වල් ඩිස්ටන්ස් ඩිකෝඩින් නම් මල්ලි මම සරල උදාහරණයක් කියනවා වාම එක දෙක ඉලක්කම් දෙයක් ගන්නවා මැද්ද මොකක් තියෙන 1.5 එතකොට හිතන්න එතන මේ තියෙන වාගේ ඩිස්ටන්ස් මිනිමම් එකෙන් දෙක කියලා හිතන්නකෝ එතකොට වාට පුළුවන් එක සරලව මිනිමම් ඩිස්ටන්ස් ඩිකෝඩින් වලට ඇද්දී මෙතනින් මේ පැත්තේ ඉන්න හැම මොකට ඕනම එකෙක් ගන්න අපි නික සරලව එකක් ගමුකෝ මේ සංකේතනේ මෙතනින් ඉන්න ඕන පොයින්ට් එක ගන්න එයා එකට ළඟයි දෙකට වඩා ඔයා මෙතනින් මේ පැත්තට ගියොත් මේ පැත්තේ ඉන්න හැම පොයින්ට් එකක්ම දෙකට ළඟයි එකට වඩා ඒ කියන්නේ ඔයාගේ noise error එක මේ දෙන්නගේ තියෙන පරතරයෙන් භාගයට වඩා අඩුයි කියන්නේ ඔයාගේ හැමදෙස්සෙම ඔයාට හම්බෙන පොයින්ට් එක හරි පොයින්ට් එකට ළඟින් තියෙන අනිත් එකට වඩා ඒකයි අපි d min divided by 2 ද පැහැදිලි පැහැදිලිද ඔයයි මම දන්නේ එක ඉතින් ලොකු දන්නේ එක ඔක 3D වලට දෙන්න ලොකු දෙයක් මේ ලොකු දෙයක් නැහැ හරි මොකද ඕන පොයින්ට් එකක් ගත්තොත් ඒ දෙන්න අතර තියෙන පරතරයෙන් භාගයට වඩා අඩු වෙනවා වගේ error එක අනිවාර්යයෙන්ම හරියකට ළඟින් ඌ ඉන්නේ හැබැයි භාගයට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ එයා ළඟ වෙනවා අනිත් එකට ඒක බලපෑත්තේ minimum distance decoding වලට විතරයි හරි map එක map වලට මම හිතන්නේ විභාගෙදි ගොඩක් ලොකුට ඔයගලන්ට ඇහි කියලා මොකද මේ map එකේ සාමාන්‍යයෙන් ටිකක් අමාරුයි මොකද street probability error it is a survey function එක කරන් යාව integrate කරලා ඕනේ සාමාන්‍යයෙන් අපි computer simulation එකකින් තමයි ගොඩනගන්නේ ගොඩක් කලවට ඔයගලන්ට හම්බෙන්නේ minimum distance decoding මොකද අපි සාමාන්‍යයෙන් Gaussian distribution එක assume කරන නිසා. මොකද යාගේ distribution එක symmetric. ඒතකොට යා equivalent වෙනවා minimum distance decoding වලට. ඇත්ත මේක prove කරන්න පුළුවන්. ඊට පස්සේ අපි expected value එක ගත්තොත් මෙයාගේ. එතන මට දැන් මෙයාගේ expected value එක අඩු කරන්න ඕනේ. මම කරන්නේ මෙහෙම trick එක. මම ගන්නවා x කියලා signal set එකක්. x1 කෙනෙක් නම මම ගන්නවා s1 minus marker s dash කියලා signal එක. x2 කෙනෙක් නම මම ගන්නවා s1 minus s dash කියලා signal එක. x3 කෙනෙක් නම මම ගන්නවා s3 x2 S3 minus S dash කියලා සිග්නල් එක. කොහොමයි එකම සිග්නල් එක හැම සිග්නල් එකෙම අඩු කරන් යනවා. හරි. මේක ඇත්තටම ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් geometrical වගේ පෙන්වන්න පුළුවන් මෙයාව. ඒනවා ඊට කරනවා මේකේ minimum energy set එක calculate කරනවා. ඉතින් මේ minimum energy set එක ගත්තොත් xn කෙනෙක් නට ගන්න පුළුවන් sn minus s dash. වඩ පුළුවන් මෙයාගේ දැන් මේ set එකේ වඩ පුළුවන් minimum energy එක calculate කරන්න. මම ඊයාව ex කියලා denote කරන්න. වඩ පුළුවන් මම calculate කරන්න i equals 1 to n. වඩ මෙයාව ගන්න පුළුවන් pi times si minus s dash මෙයාගේ මාපාංකයේ වර්ගය. අපි සාමාන්‍ය නෝම් එක විදිහට දාන්නේ. ඒ කියන්නේ මෙයාව ලියන්න පුළුවන් i සමාන k සිට n දක්වා si ගේ මාපාංකයේ වර්ගය minus 2i si times s dash times s dash මෙයාගේ නෝම් එකේ ස්ක්වයර් එක වෙනවා. right? මෙයා times pi වෙනවා. pi කියලින් ඉන්නවා. right? එතන මෙයා සබ්ස්ටිටියුට් කරලා උඩට ගන්න පුළුවන් මෙයා අන්තිමට ඉක්විවලන්ට් වෙනවා
ex කියන එක නා ඔයාලට equivalent වෙනවා මම හිතන්නේ මේක සමහර proof එකක් විදිහට දෙන්න පුළුවන් comment කරන් යන්නේ ඔයාලට මේව ගන්න පුළුවන් sigma i = 1 සිට n දක්වා pi si මෙයාගේ norm එක squared minus ඔයාලට මේව ගන්න පුළුවන් minus 2 times sigma i = 1 to n pi si s dash plus sigma i equals 1 to n pi si square okay ඔයාලට මේ විදිහට මේව ගන්න පුළුවන් මේව ගත්තට පස්සේ සාමාන්‍යයෙන් සර් මෙතන s dash square ඔයාලට මේව කලින්ම s dash square කියලා හම්බ වෙනවා මේව මොකද අපි දන්නවා මෙයා constant එකක් ඔයාලට මේව ගන්න පුළුවන් මෙයාගේ एवरेज एनर्जी එක වෙනවා මෙතින් එවාගේ s කියන සිග්නල් සෙට් එකේ एवरेज एनर्जी එක ඔයාලා ඉරබල මොකද probability එකෙන් energy එක වැඩි කර කර වැඩි කර එකතු කරනවා ඔයාලට ඒ නිසා මම මෙයාට මට ලියන්න පුළුවන් මම මෙයා එකතු කර අඩු කරනවා මෙන්න මෙයා මම මෙයාට එකතු කරනවා i = 1 to n දක pi si මෙයාගේ square minus plus minus මම මෙයා ලියන්න පුළුවන් මට 2 times sigma i = 1 to n pi si times s dash right? plus මට මෙයා ලියන්න පුළුවන් s dash norm එක squared අයි මම මෙයා එකතු කරාම මෙයා ආය අඩු කරනවා 1 to n pi si squared දැන් බලන්න s dash කියන එකත් එක්ක මුට මුකුත් කරන්න නැහැ මොකද මම හොයන්න ඕනේ මම මේ අඩු කරන්න ඕනේ s dash කියන function අපිට නම් සුළු කරාම ගන්න පුළුවන් es minus sigma i = 1 to n මෙතන pi si මෙයාගේ total square එක sorry total square එක plus මට මෙයා එනවා මට මෙයා ලියන්න පුළුවන් ඔකල හොඳට බෙදුවත් පෙනෙයි pi si minus s dash මෙයාගේ square right අර මේ විදිහට ලියන්න පුළුවන් දැන් බලන්න මෙයාව මට maximize කරන්න මේ මේ sorry මේ energy එක minimize කරන්න නම් මොකද වෙන්නේ මේ part එක constant කියන මං s dash කොච්චර වෙනස් කරත් මට මෙයාව වෙනස් කරන්න බෑ මට අඩු කරන්න පුළුවන් එකම part එක මෙන්න මේ part එක දැන් මෙයා minimize කරන්න ඕන නම් මම minimum value ගන්නේ කොහේද s dash සමානයි sigma i equals 1 n pi si හරි දැන් මට කියන්න මේ මොකද්ද මේ තියෙන්නේ s dash equals මේක මොකද්ද මේ තියෙන්නේ අපේ අර විශේෂ නමක් කියන මොකද්ද මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ හෙලෝ මතක් කවුරුහරි මොකක්ද තියෙන්නේ මේ තියෙන්නේ ඔයාගේ expected signal හන් ඉතින් ඔයාලා විභාගෙදි මොකක් හරි සිග්නල් සෙට් එකක් දීලා කිව්වත් එක මිනිමම් වේඩේජ් සෙට් එක හොයන්න කියලා ඔයගොල්ලෝ කරන්න ඕනේ. එයාගේ probability value set එක ගන්න signal වල vectors value ටික එකතු මේ signal values ටික ගන්න ඉතින් ඔයාලා signal set එකක් තියනවා කියලා s = 1 s = 2 ම sn එක n වෙනක. එතකොට ඔයාගේ minimum energy set එක වෙන්නේ s1 ගෙන් අඩු කරන්න i = 1 to n ඔනම si කෙනකින් අඩු කරන්න මෙතනක් minimum energy set එක ගත්තොත් pi si. මේ තියෙන්නේ ඔයාගේ expected signal. තව විදිහකින් කියනවා නම් මෙතන කරන්නේ මොකද? ඔයාගේ හැම සිග්නල් එකක් ඇතුළෙම ඔයා බලාපොරොත්තු වෙනවා මේ ইনফরমේෂන් එක හැමදෙස්සම තියෙයි කියලා. ඒතර ඔයා කරන්නේ expected value ඔයාගේ සිග්නල් එකේ අයින් කරනවා. ඒතර අනිත් ইনফরমේෂන් ටික අපි යවනවා. ඒ කියන්නේ හිතන්නකෝ ඔයා යවනවා සිග්නල්ස් ටිකක් මෙහෙම. ඔයා යවනවා 9 කින් ඉලක්ක තමයි 10 කින් ඉලක්ක. හරි. නැත්නම් 11 කියලා ගමු 11 කින් ඉලක්ක. ඒතර ඔයා මෙයා වෙනවා 0.2 ප්‍රොබබිලිටි එක. ඔයා මෙයා වෙනවා 0.8 ප්‍රොබබිලිටි එක. හරි. ඒතර අපි මේ දෙන්නගේ expected value එක ගත්තොත් මට නම් 0.2 වතාවක් 9 දන 0.8 වතාවක් 11 බෙදීම 1. මේක නෙමෙයි එක්ස්පෙක්ටඩ් වැලියු එකනේ. ඒතර සාමාන්‍යයෙන් මේ එක්ස්පෙක්ටඩ් වැලියු එක සාමාන්‍යයෙන් එන්නේ ආසන්න වශයෙන් 11ට කිට්ටු ගන්නක්. හරි. ඒතර මම මෙයාව මේ දෙන්නගේම අඩු කරද්දි මොකද වෙන්නේ? බලන්න මම වැඩිපුර යවන එක්කෙනා. ඒතර මේ දෙන්න එක ආසන්න වශයෙන් හිතන්නකෝ හිතනවා මම නිකන් සරලව ගන්න මේකම හරියට සුළු කරේ නෑ. මම ගන්න මෙයා නිකන් 9.5 මම ගන්න 10.5ක් වගේ ගන්නම්. ඒතර මේ දෙන්නේ 0.5යි. මේක හරියටම නෙවෙයි මම ගත්තේ. සහ ඍණ ඍණයක 0.5යි. ඔය වගේ. දැන් බලන්න දැන් මෙයාගේ probability එක 0.2යි. මෙයාගේ probability එක 0.8යි. මෙයාගේ probability එක 0.2යි. කියන්නේ වැඩිපුර probability එකක් කෙනෙක් කෙනාගේ මගේ origin එකේ තියෙන විස්තාව ඉදන් තියෙන විස්තාවනේ මොකද වෙන්නේ? අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ minimum energy set එක හෙව්වට පස්සේ මම යවන function set එකේ energy එක අඩු වෙනවා. මොකද මම expected value එක අයින් කරා කියන්නේ මොකද කරලා තියෙන්නේ? මම ඒකනේ මෙතන නොකිය මම කරලා තියෙන්නේ. හිතන්න ඔයාගේ මේ මොකක්ද මේ function set එකක් තියෙනවා නම් ඔයා කරලා තියෙන්නේ මේ කට්ටියගේ මිඩ් පොයින්ට් එක කොහෙද? කියන්නේ මිනිමම් එක්ස්පෙක්ටඩ් වැලියු එක ඒ පොයින්ට් එක ඔයා අරන් එනවා ඔරිජින් එකට. පැහැදිලි? පැහැදිලි? ඔය අයියා අපි ඒක බේසික් එක වෙනස් කරනවා. බේසික්ස් එක වෙනස් කරන්නේ නැහැ normally. අපි කරන්නේ එයාගේ ඔරිජින් එක අරන් එනවා. ඒ කියන්නේ බේසික්ස් එක සේම් තියාගෙන
එයාගේ expected signal එක අඩු කරාට පස්සේ ඒ දෙන්නගේ expected value signal එක mid point එක දින සාමාන්‍යයෙන් ගා හිතන්නකො මේ මේ signal set වල mid value එක වගේ ඒ mid value එක අරගෙන origin එක. ඒතර අලු signal set එක දින මේ වනේ මේ නිකන් මෙන්න මේ වගේ mid point එක කේන්දර. basis එකමයි. වෙනස් කරන්නේ center එක විතරයි. හරිද? හරිද? ඒකනේ සරලව හිතනවා දැන් මෙයාගේ මේක නම් මේක වට ඕනම signal එකක් ලියන්න පුළුවන් නේ මෙයා plus something කියන. ඉතින් ඔයා මේ expected value එක අඩු කරා කියන්නේ මෙන්න මේ energy කොට හැමතිස්සෙම ඉතුරු වෙන. හරිද? उत्तर प्रश्न Is there any difference between energy set and simplex set? Wait a minute, let me check and see. The signal which two can. A simplex set kya ne? Main kya dekha hota? Simplex signal kya ne? Main simplex set kya ne? Average ka remove karam ek matama. Main kya samane? Matane ka? Hambe kya samane? Main kya karva se? A set of m simplex signals are obtained by removal of the average signal of m orthogonal signal from each of them. It is proved that the dimension of the set is m simplex signals m minus one. Okay. So simplex cell, mama kitha ne ek avenno. Mama kitha ne ita amatarva signal set orthogonal mama karikat venna thina keno. Simplex cell the venne signals are obtained by removal of the average signal of m orthogonal signals from each of them. Ekane paagi signal set orthogonal venna mama karikat venna thina. Ekame chutta arita me check kala bana mata harita ma matakane thuwa kiyanne baha mokkari podi wedasa akata me terminal ekak chutta google kala bana. एक बार चुट्टा चिकल बाला गया ना चुट्टा के टर्म में का बाला गया ना मम्मा हितान्ने या ओगलांटा ओतो कोणाल सिंगल सेक्टर किंग गत्तो ते के सिंपल सेक्टर के लक यान्ना पुलुवंग के लक किया ना वाह साहा मम्मा हितान्ने में आगे फाइंड बाउंडर नंबर फंक्शन कंपेयर बाय विज़न्स इधर मांगी तान्ने पौड़ी वेनेसा के दे मतलब ते के चलो लोकोटम हिता करने मांगे के बोर्ड में बाला गया ना ඊට පස්සේ ඕගොල්ලන්ට මම හිතන්නේ ඩිෂන් බවුන්ඩරිස් ටික ගන්න එකත් ඒක ඕකේ ඊට පස්සේ මේ කට්ටිය ඩිකෝඩ් කරන්න කොහොමද කියලා රයිට් ඒකට ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් පොඩ්ඩක් පාවිච්චි කරගන්න වෙනවා මෙහෙම සීන් මම උදාහරණයක් විතර ගන්නවා මෙහෙම එක හිතන්න මේක පොඩ්ඩක් අවධානයෙන් අහන් ඉන්න මම ඉන් ජෙනරල් මම මේ කියන්නේ මම කිසිම ඩිස්ට්‍රිබියුෂන් එකක් කතාවක් ගන්න නැහැ මොකද පොග ඩිබග්ගෙත් මොන ඩිස්ට්‍රිබියුෂන් හම්බෙන්නේ නැහැ සාමාන්‍ය නෝමල් යූස් කරන ගෞසියන් එක ඉතින් මම මෙයාව ට්‍රාන්ස්මිට් කරනවා p1 කියන probability එක. හරි? මම මෙයාව ට්‍රාන්ස්මිට් කරනවා p1 කියන probability එක. මට පුළුවන් s1 වම ට්‍රාන්ස්මිට් කර කර බලන්න එයා ට්‍රාන්ස්මිට් කරනයි ආ වැටෙන්නේ කොහෙද කියලා. මට පුළුවන් s2 වම ට්‍රාන්ස්මිට් කර කර බලන්න පුළුවන් s2 ට්‍රාන්ස්මිට් කරාම කොහෙද වැටෙන්නේ කියලා. ඒ කියන්නේ මට මේ ඕන එකට මොකක් කර රිසීවර් සිග්නල් එකක් ගත්තට පස්සේ මට මෙයාව හොයන්න පුළුවන්. ඉතනකෝ r request මොකද මේ r not කියලා ගන්නවා මගේ receive signal එකේ equal r not කියන මාක් කරන මගේ vect එකට මේ r not කියන vect එක given that s equals s i මාක් කරන signal එක equal. ඒ කියන්නේ මං ඒ කියන්නේ මෙතනින් කියවන්නේ මේ වගේ probability equation එක අපි කියද්දි කියන්නේ මෙයා කිව. මේ අපිට conditional probability එක. ඒ කියන්නේ අපි දන්න signal එක transmit කර කර අපිට බලන්න පුළුවන් output එක මොකක් වෙයිද කියලා. අපිට මෙයාව බලන්න පුළුවන්. ලේසියෙන්. experiment එකක් කරලා හොයාගන්න පුළුවන්. එතකොට මට හොයන්න පුළුවන් s1 කියන එක transmit කරොත් මෙයාව හම්බෙන්න තියෙන probability එක මොකක්ද? S4 කෙනෙක් ට්‍රාන්ස්මිට් කරොත් මෙයාව හම්බෙන්න තියෙන ප්‍රොබබිලිටි එක මොකක්ද? S2 කෙනෙක් ට්‍රාන්ස්මිට් කරොත් මෙයාව හම්බෙන්න තියෙන ප්‍රොබබිලිටි එක මොකක්ද? S3 කෙනෙක් ට්‍රාන්ස්මිට් කරොත් මෙයාව හම්බෙන්න තියෙන ප්‍රොබබිලිටි එක මොකක්ද? ඒක ටියමට හොයත හැකි. හැබැයි මෙයා සමාන වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න ඕගොල්ලෝ පටල ගන්න දෙන්න. මෙයා සමාන වෙන්නේ නැහැ. මට මෙයාව හම්බුනොත් R1 receive වුණොත් S2 ට්‍රාන්ස්මිට් කරලා වීමේ සම්භාවිතාව මට මෙතනින් හම්බෙන්නේ නැහැ. මේ දෙක. මේකෙන් කියන්නේ S කියන එක්කෙනා ඔයා දන්න කෙනෙක් වෙනකොට R note to හම්බෙන්න තියෙන probability එක මිසක්වා R note to දන්නකොට S1 ව transmit කරන්න තියෙන probability එක නෙමෙයි. පැහැදිලිද? පැහැදිලිද? right. ඊට පස්සේ
අපිට මෙහෙම ගත්ත. මම මෙයා දැන් මෙයා මම හොයන්න පුළුවන් කියලා කිව්වනේ. මට ගන්න පුළුවන් PR R0 and S SR. මට මෙයාව ගන්න පුළුවන් මෙයා සමානයි. මෙන්න මෙයා වතාවක් S SI times PS. මට මේ විදිහට මෙයාව ගන්න පුළුවන්. හරි? මේකෙන් කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ R වහම් වෙලා මං ට්‍රාන්ස්මිට් කරන SI වෙන්න දෙක දෙන්නම වෙන්න තියෙන ප්‍රොබබිලිටි එක මට ගන්න පුළුවන්. මෙතනින් මේක අපි සාමාන්‍යයෙන් අපි කියන කන්ඩිෂනල් ප්‍රොබබිලිටි තියෙන මේ මොකද අපි දන්නවා P A union B divided by PB it is equal to P A conditioned on B. මේක මම හිතන්නේ මේ ඊළඟ කාල ප්‍රොබබිලිටි කියන එකට තියෙනවා. ඊළඟ කාල ප්‍රොබබිලිටි අපි කියන එකට තියෙනවා මේක කෙලින්ම ඔකට යූස් කරන්න බලා යූස් කරලා මෙයාව ගන්න පුළුවන්. ඒ කියන්නේ given that SI is received packet or SI කෙනෙක් transmit කරාම වා දන්නවනම් වාගේ probability distribution එක receive signal වල වාට හොයන්න පුළුවන් මේ දෙන්නගේ joint distribution. Yeah, joint distribution, right? ඒ කියන්නේ R කෙනෙක් කන R0 වෙලා S කෙනෙක් කන SI වෙන්න තියෙන probability එක මොකක්ද කියලා හොයන්න පුළුවන්. Right? ඊට පස්සේ මෙන්න මෙයාට මම කියනවා මෙයාගේ decision variable එක කියලා. හරි? මෙයාමගේ decision variable එක වෙන්න. හරි, ඒ කියන්නේ නැත්නම් මේ ඩිෂන් වේරියබල් එකේ කෙනෙකුට ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මෙයාව ඩිෂන් වේරියබල් එකේ සාමාන්‍ය අපි ගත්තොත් ඊට පස්සේ ගන්න පුළුවන් මෙහෙම. හිතන්නකෝ මට ගන්න පුළුවන් දැන් මම මෙයාව මට හොයන්න පුළුවන් කියලා කිව්වා. ඊළඟ ස්ටෙප් එක තමයි මෙයාව හොයන්නේ. Probability S equals SI such that R equals R0. එන R කෙනෙක් කෙනව දන්නව නම් මෙයා සමානයි probability S equals SI union R equals R divided by PR. PR equals R0. දැන් බලන්න එක රිසීවි සිග්නල් එකට මේ පාර්ට් එක කන්ස්ටන්ට්. ඒ කියන්නේ අපිට මෙයාව කියන්නේ මෙයාගේ අඩු වැඩි වීම කියන්නේ ඉතින් අපි ගත්තොත් S1 සහ S2 කියන වැලියුස් දෙකට අපි මෙයාව කැල්කියුලේට් කරොත් මෙයා වෙනස් වෙන්නේ මෙන්න මේ පාර්ට් එක විතර. මෙයාට අපි කියනවා ඩිෂන් වේරියබල් එක කියලා. කියන්නේ ඕනම S1 කියන සිග්නල් එකට වාට රිසීව් සිග්නල් එකක් හම්බුනට පස්සේ වා කැල්කියුලේට් කරනවා මෙන්න මේ ඩිෂන් වේරියබල්ස් ටික. මේක මොකද්ද මේ ඩිෂන් වේරියබල් ඉන්ඩිකේටර් එකක් වෙනවා. ඔයාගේ වාමක රිසීව් කළ සිග්නල් එක R0 කළ සිග්නල් එකෙන් රිසීව් කරේ ඒ සිග්නල් එකට හම්බුනේ S1 ට්‍රාන්ස්මිට් කරලා වීමේ සම්භාවිතාව කියන්නේ ඒ සිග්නල් එක හම්බෙලා තියෙන වෙලාවේ S1 ට්‍රාන්ස්මිට් කරලා තිබීමේ සම්භාවිතාවය කියන එකේ මිම්මක් විදිහට හම්බ වෙනවා මෙන්න මේ ඩිසිෂන් වේරියබල් එක. හරි? එතකොට පුළුවන් නම් මේ ප්‍රොබබිලිටිස් ටික දැනගෙන මේ ඩිෂන් වේරියබල්ස් ටික කැල්කියුලේට් කරගන්න වාට මෙයා ඩිකෝඩ් කරන්න පුළුවන් මැක්සිමම් ඩිෂන් වේරියබල් එක තෝරන්න. ඒ කියන්නේ ඒ කියන්නේ A decision variable එක maximum වෙනවා කියන්නේ A symbol එක තමයි ඔයාලට හම්බෙලා තියෙන receive signal එක හම්බෙන වෙලාවේ transmit කරලා තියෙන වැඩිම සම්භාවිතාවක් තියෙන වෙලාව. මේකට අපි කියනවා map receive. ඒ කියන්නේ maximum exterior probability අනිත් කියලා මතකනේ මට english term එක මතකනේ. සමහරවිට MAP කියලා අපි කියනවා සමහර probability distribution. Right? minimum distance decoding එක නෙමෙයි minimum probability decoding එක. එතකොට මේක depend වෙනවා මෙන්න මේ probability distribution එක මත. Right? එතකොට ඒක ගෞසියන් නම් ඔයා කරන්න එහෙමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ probability කෝඩ් ලියන්න පුළුවන්. PR equals R0 into R equals R0 කියන කෝඩ් මෙන්න මෙයාව ලියන්න පුළුවන්. මේක වාසිය තමයි. මෙතන S equals S කියන කෝඩ් ලියන්න පුළුවන්. ඔයාලා ලියන්න පුළුවන්. ඔයාගේ EI කියන එක නම් ලියන්න probability එක මෙයා සමාන EI කියන එකන සමානයි SI minus R0. කියන ඔයාගේ error signal එක මේ දෙන්න අතර අන්තරයට. මොකද ඔයා හිතන්නවා R0 ලෙකන එතන S1 ට්‍රාන්ස්මිට් කරලා තියි ඉතින් probability of මෙයා ගන්නවා කියලා S1 ට්‍රාන්ස්මිට් කරලා වට R0 හම්බෙන්න තියෙන probability මොකද්ද වැඩ කරන්නේ ඉතින් එතකොට වාගේ error signal එක වෙන්නේ මොකද්ද මෙයා මෙයායි error signal එක ඉතින් error signal එක වෙන්නේ simply S1 e S1 + e equal වෙන්න ඕනේ වාගේ R0 එක මොකද මෙයා තමයි එක මෙයා ට්‍රාන්ස්මිට් කරා error එකක් ඇදලා R0 ආවා ඒ කියන වාගේ error එක equal වෙන්න ඕනේ SI sorry R - SS R - SS හරි වාගේ error එක equal වෙන්න ඕනේ R - SS ඒ කියන්නේ ඔයා මේ error එකේ distribution එක දන්නවනම් ඔයා මෙන්න මෙයාව දන්නවනම් r request කියනවා මේ කියනවා දන්නවනම් මෙන්න මෙයාව කියනවා දන්නවනම් probability of error එකේ distribution එක දන්නවනම් r - si කියන මේ distribution එක මෙයා equivalent වෙනවා probability of r into s කියන්නේ r si r not into s හරි කියනවා වගේ ඔයාගේ r not කියන signal එක receive වෙලා ඔයාගේ si කියන එක transfer වෙලා තියෙන එක joint distribution එක equal වෙනවා මෙන්න මේ probability value කියන්නේ මේ ප්‍රොබබිලිටි එක වට මෙයාගේ අප්‍රොක්සිමේට් කරන මෙතන මේ ඉතින් ඔයා මේ වෙක්ට එක දන්නවනම්
එරර් එකේ ඔයා දන්නවා නම් මොන වගේ ඩිස්ට්‍රිබියුෂන් එකක් තියෙන්නේ කියලා ඔයාලා ලේසියෙන් මේ ප්‍රොබබිලිටි එක කැල්කියුලේට් කරගන්න පුළුවන්. පැහැදිලි? හෙලෝ පැහැදිලිද? පැහැදිලිද? ඔය ඒතර ඒතර ඩිස්ට්‍රිබියුෂන් වේරියබල් එක ගන්න ඒතර සාමාන්‍ය අපිට ඕන වෙන්නේ මොකක්ද ඩිස්ට්‍රිබියුෂන් වේරියබල් එක ගන්න අපිට ඕනේ මේවා කැල්කියුලේට් කරන්න ඕන වෙන්නේ ඇත්තටම මේ කැල්කියුලේට් කරන්න ඕනේ ඔයාගේ එරර් එකේ ප්‍රොබබිලිටි ඩිස්ට්‍රිබියුෂන් එක විතර. හරි? එරර් ප්‍රොබබිලිටි එක විතර ඇත්තටම ඕන. පැහැදිලි? ඒතරකට ඔතනින් පුළුවන් වෙනවා ආගන් ප්ලේන් එකේ පොඩි ඉදීම් ටිකුයි විතරයි
හැබැයි ඒක බැරි වෙන්න හේතුව ඇත්තටම මම හිතන්නේ ඒක ලැග් වෙලා තියෙන්නේ අපේ এডুকেෂන් සිස්ටම් එක ඇතුලේ ඒකනේ ස්පෙෂලි ස්කූල් এডুকেෂන් සිස්ටම් මේ මොකද ඒකෙන් කතා කරන්න විදිහ ලොකු දෙයක් වෙන්නේ මට දැන් කතා කරන්න වෙනවා ඉතින් ඒක සාමාන්‍යයෙන් සෑහෙන බොන්නුවට ප්‍රශ්නයක් ඒක විනාඩි එකක් නෝ ඔයගලන්ට දාන්න මගේ পেපර්ස් ටික පාස් পেපර්ස් ටික මම හිතන්න මම යුවා දැන් මේක මුලින්ම කියන්නේ a certain set of singles given by the root of the equation this right හරි දැන් මෙතන දීලා තියෙන අතරම ආගම් ප්ලේන් එක මම ආගම් ප්ලේන් එක කියන්නේ මොකක්ද කියන කෝකලන්ට ලොකුවට පැහැදිලි කරන්න දැන් මෙතන තියන්නේ ඔයාලට මෙතන තියෙනවා z(n) = 2n = 1 it means එකන ඔයාලට තියෙනවා මෙන්න මේම සීන් ඔයාලට දීලා තියෙනවා equation එක z(2n) - 1 = 0 ඒ කියන්නේ z වල 2 to the power n එක equal වෙනවා 1 ඔයාලට මෙයාට යන්න පුළුවන් Z to the power 2n. और मैं आवाज़ ने बोला e to the power j 2 5k. और मैं आवाज़ ने बोला Z के निकला equal Z वाला 2n के निकला equal ने मैं आटा ना. और मैं तो निकालने बोला Z वाला n वाला के निकला equal Z वाला n वाले n to the power Z वाला n to the power मैं आई equal ना e to the power j 5. और Z के निकला मैं बोला मैं आई equal ना e to the power j 5 over n. හරි නේද 5 over n වෙනවා අපිට මෙතන මෙයාව equivalent කරගන්න පුළුවන් right 2n මෙයා equivalent නම් මෙයාට මෙතන z over 2n වෙනදී z over 2n z to the power 2n - 1 ඊට පස්සේ මට මෙයාගේ solutions ටික මට මෙයාගේ හොයන්න වෙන ඒ කියන්නේ මෙයාව මට හොයන්න කියනවා n greater than or equal z plus we need to represent that ඒ කියන්නේ වාගේ z n කෙනෙක් කෙනා ඊට පස්සේ j5 කෙනෙක් කෙනාගේ equivalent එක වෙන්න ඕනේ right right. Sir, 1 kena, not 2, 5. Yeah, it is about 2, 5. It was said, n kena, wa hua gan noni set kena 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 set kena 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 where is it? Declare determine the equation. N kena kena dira nani. Root of the equation n greater than or equal 1 z plus. Binary equality. Determine the කෙනා වගේ මෙයා n මත ඩිපෙන්ඩ් වෙනවා නේද normally n කෙනෙක් කෙනා මත ඔයාලට wait a minute it a mistake 2 5 s කරේ 2n is it 1 over 2 5 n right sorry මෙතන 2 5k right it should have something like this 2 5 over k okay it should 2 5 over k කෙනාට ඕනම 2 5 multiplication එකක් තියෙන්න පුළුවන් ඔයාලට තියන්න පුළුවන් 2 5 over k ඊට සවට මෙයාගේ ඕනම කියන්නේ මෙයාගේ n කෙනෙක් කෙනා මත ඔයාලට ඩිපෙන්ඩ් වෙනවා මෙයාට කොච්චර තියෙන පුළුවන්ද කියලා. කියන්නේ n කෙනෙක් කෙනා හිතන්නකො 3 හරිය 4 හරිය වුණොත් ඔයාලට ඩිපෙන්ඩ් වෙනවා කොච්චර තියෙන පුළුවන්ද කියලා. මම ඇත්තටම රිප්‍රසන්ට් කරත් දෙනවා ආගන් ප්ලේන් එකක් ගත්තොත් ඉමේජිනරි ඇක්සිස් එකයි රියල් ඇක්සිස් එකයි ඔයාලට එන්නේ මේ විදියට. කොහොම එන්නේ කියනවා ඔයාලට මෙයාගේ මැග්නිටියුඩ් එකේ තමයි අපි සාමාන්‍ය වෙලාවට මෙයාට දෙන්න පුළුවන් cos 5k over n plus j sin 5k over n. හරි මේක ඇත්තටම කියන්නේ මෙයා ගත්තොත් මෙයාගේ ඉසෙට් කි මැග්නිටියුඩ් එක 1 වෙනවා. එයාගේ ආගියුමන්ට් එක 5k divided by n. කියන්නේ මොකද්ද මැග්නිටියුඩ් එක සේම් තියාගෙන මෙයා වෙනස් කරන්නේ මොකද්ද මෙයාගේ ආගියුමන්ට් එක. පැහැදිලිද? එතන මෙන්න මේ ඇන්ගල් එක. ඔහොම වටේට මෙයා රවුමක ඉන්නේ මේ වගේ රවුමක් ඇන්දොත් මෙයාගේ රේඩියස් එක 1. මේ රවුමේ මේ වගේ මෙයා වටේට ඉන්නේ. පැහැදිලිද? එතන මේ දෙන්නෙක් අතර ඇන්ගල් එක වෙන්නේ 5 over පැදි පැදිලිද ඔය
ගිරතමඩ කියනවා if you are used to if you have to represent each signal using a fixed length binary encoding technique determine the required number of bits ඔන්න කොච්චර මේකේ number of bits තියනවද ඉතන ඔයාලා මෙයාගේ ඉන්න බලන්න ඉතන 5k වෙන්නේ 5k 1 කියන එක නේ ඔයාලා මුලින්ම k බිඳුනත් නෑ බිඳුවට යන්න පුළුවන් ඊට පස්සේ 5 over n කොහොම up to 25 වෙනකන් යන්න පුළුවන් නේ නේ ඔයාලා කොච්චර පාගා තියනද ඇත්තට මෙයාගේ 25 over n ප්‍රමාණයක් තියෙනවා ඈ you කියන වාගේ ඇත්තටම 5 over n times n ගණනක් තියෙනවනේ ටවුමට කියන්නේ මේ 5 over n කියන්නේ මොකද මේ දෙන්න අතර කොහොනේ 5 over නම් මේ වාගේ කැලි කීයද 25 over n ගණනක් තියෙනවා හරි පැහැදිලි පැහැදිලිද ඔව් ඒ කියන්නේ ක්වක් කියන්නේ 25 over n කියන්නේ 25 over n ගණනක් තමයි කොහොනේ සෝරි 25 over n මේ this 5 over n it means like 25 over 5 over n මේ this should have 2n right you should have 2n හරි එන වට 2n ගණනක් තියෙනවා හරි මෙතන රූට් එක ගන්නවා වගේ කෝණය 5 ඕවෙන් ඒ වගේ එක කෝණයක් 5 ඕවෙන් නම් වගේ වගේ කැලි කීයක්ද තමයි රවුමට 2n ගණනක් තියෙනවා පැහැදිලි පැහැදිලිද ඔය ඔව් හරි ඊට පස්සේ කියනවා if we have represent each signal using a fixed length binary encoding technique determine the required number of bits ඉතින් වාග 02 2n signals එන number of bits කීයද log 2 2n this is equal 1 plus log 2 right මොකද දැන් අපි ගාව සිග්නල්ස් දෙකක් තියෙනවනේ එකයි හතරක් තිබ්බොත් දෙකයි අටක් තිබ්බොත් තුනයි 16ක් තිබ්බොත් හතරයි පැහැදිලි හරි ඊට පස්සේ කියනවා classify the above set of signals into one of the known constellations මොකද්ද මෙයා classification එක දැන් බලන්න මෙයාගේ amplitude එක වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ මොකද්ද phase එක එහෙනම් මොකද්ද මොකද්ද මේ තියෙන්නේ echo phase කරේ phase phase shift key only phase is different හරි පැහැදිලි fsk එක නෙමෙයි QA මුත් පැහැදිලි ඔක ෆේස් PSK වල වෙන්නේ only phase PAM මං හිතන්නේ only amplitude ඔ ASK සාමාන්‍යයෙන් ASK amplitude ඔයගෙම PSK එක තමයි සාමාන්‍යයෙන් අපි Wi-Fi signaling වල වගේ පාවිච්චි කරන්නේ හරිනේ පැහැදිලි පැහැදිලිද පැහැදිලිද ඔය ඊළඟට කියනවා find the minimum euclidean distance between any two signals මෙන්න මේ ට්‍රයැන්ගල් එක සලකන්න මේ ට්‍රයැන්ගල් එක ගත්තම මොකද මේ length එක 1 මේ length එක 1 එතන මේක 5 වෙන්නේ එහෙනම් මේ වගේ ට්‍රයැන්ගල් ගන්න ඕනේ ඉතින් මෙයා 1 මෙයා 1 මේ angle එක 5 වෙයි එහෙනම් ඔයගොල්ලන්ට මෙන්න මේ angle එක ගන්න පුළුවන් මෙන්න මේ angle එක වෙනවා 5 over 2n right this angle එක වෙනවා 5 over 2n මේ length එක වෙනවා sin 5 over 2n එතන මේ total minimum distance එක d minimum එක equal වෙනවා 2 sin 5 over 2 හරි ලොකු දෙන්නේ geometrical thing හරි minimum equivalent distance එක මේකනේ පැහැදිලි පැහැදිලිද හරිද හරි ඊට පස්සේ ඒක ඕකේද දැන් තියෙන දේ ලොකු දෙයක් නැහැ කියද දැන් මෙච්චර ලා කියපු දේ make sense it makes sense නේද finally it makes sense වගේ සින් නැති හා right ඊට පස්සේ hypothetical signal constellation එකකට ගන්න පුළුවන් මෙහෙම සීන් එක එක මම මේක හරිද ඕකේද මේක ඕකේද මේක හරිද හරිනේ ඊට පස්සේ ඔයාලට මේක ගන්න පුළුවන් a hypothetical signal constellation constructed by sampling the polar curve at discrete angle given by the set moreover assume that the signal are equiprobable right so it means something like this right ඒ කියන්නේ මේක මෙහෙම කතාව දැන් මෙතන b කෙනකේ තියෙන්නේ වාගේ r right වාගේ r එක කියන්නේ වාගේ r value එක වෙන්නේ r plus, sorry 2 plus cos theta. ඔබ මේව sample කරනවා බිඳුව 5 plus or minus 5 over 4 and so right. ඒ කියන්නේ එතනක මේ theta equal 0 වුණා කියලා. එතන වාගේ r කියන එක කියලා වෙන්නේ r කියන එක නේ 2 plus 1 equals 3. කියන වාගේ මේ signal එක වෙන්නේ 3. හරි. ඊට පස්සේ හිතන්නකෝ වාගේ තීටා කියන එක කිනා 5 over 4 වුණා කියලා. ඒතර වාගේ r කියන එක කිනා වෙන්නේ 2 plus 1 over root 2. හැබැයි වාගේ ඔයා මේව sample කරන්නේ මෙන්න මෙතන. මෙයාගේ දිග 2 plus 1 over root 2. හරි? මෙයාගේ දිග මෙතන. හරි? එතන minus 5 over 4 වලදිත් මෙයාම ඉන්නවා. මෙයාගේ දිග 2 plus 1 over root 2. මෙයාගේ minus 5 over 4 මෙතන ඉන්නේ. ඔයාගේ තව constellation එකක්. right? ඊට පස්සේ 5 over 2 වලදී ගත්තොත් 5 over 2 වලදී r එකේ නා 2ම වෙනවා 2 වෙලා 5 over 2 වලදී තමයි මම sample කරන්නේ එක්කෙනෙක් මෙතන අනිත් එක්කෙනා -5 over 2 වලදී අනිත් එක්කෙනා මෙතන පොලකව් එක කියන්නේ සාමාන්‍යයෙන් පොලකව් එක කියන්නේ just like this right
ඔයාගේ රේඩියස් එක මෙහෙම තියෙනවා සා තීටා. ඒ කියන්නේ මෙයා සාමාන්‍යයෙන් පෙන්වන්නේ මෙහෙම. r තීටා, right? r කියන්නේ ඔයාගේ ඔරිජින් එක ගන්න ඩිෆරන්ස් එක. තීටා කියන්නේ x axis එක හදන ඇන්ගල්. ඊට පස්සේ 3504 කියන්නේ මම 3504 දැම්මොත් මෙයාගේ ඒ කියන්නේ r equal වෙනවා 2 minus 1 over root 2 trigonometric angles. ඔයා ඉන්නේ මෙහෙම මෙහෙමක. මෙහෙම. ඊට පස්සේ minus 304 එක ගත්තොත් ඔයා ගෙනවා මෙහෙම. හරිද? මේ දිග වෙන්නේ 2 minus 1 over root 2 minus 1 over root. පැහැදිලි? හරිද? පැහැදිලිද? හලෝ පැහැදිලිද? ඔයි. පැහැදිලිද? අය බොඩයි කියන්නේ. ආ මොකද? ඒක බොඩයි කියන්නේ. හරි. ආ මෙයාගේ 5 වල දෙද්දි මල්ලි ඉන්නේ වැඩේ වැඩේ. 5 වල දෙන්න r දෙද්දි 2 minus 1. මෙයාගේ එක 1. මෙතන 5 වල සම්පූර්ණ. හරි. මෙතන මෙහෙමයි කරන්නේ. මෙතන පොල කව කියන්නේ මෙහෙම. මම මේක පොල සාම්පල් කරන එක කියන්නම්කෝ. පොල කෝඩිනේට් එකක් වඩ දෙන්නේ මෙහෙම. මේක වඩා මෙතනට එන්නම්කෝ. පොල කෝඩ් එකේ නෝ r මෙහෙම තියෙනවා. r තීටා මේක තමයි පොල කෝඩිනේට්. ඔය මුලින්ම වන්නේ මේ r කියන්නේ මේ කෝඩිනේට් එක පිට පින්නන්නේ r කියන්නේ ඔරිජින් එක ඉඳන් දෙන ඩිස්ටන්ස් එක. මෙයා r තීටා කියන්නේ x axis ඉඳන් දෙන තීටා මෙයාගේ ඇන්ගල් එක. හරිනේ? මේක තමයි මේක සාමාන්‍ය නෝමල් ඔරිජින් පොල එක. එතන මෙතන වඩ දිනන r = 2 + cos තීරණ. එතන තීටා = 5 / 4 කියන්නේ ඔයාගේ r වෙන්නේ 2 + cos 5 / 4. හරිනේ? ඒ වගේම එතකොට ඔයාගේ පොල කෝඩිනේට් එක වෙන්නේ 2 + ඔයාගේ පොල කෝඩිනේට් එක වෙන්නේ හැමදෙස්සම මෙයා. නැත්නම් අපි සරලවම r තීටා කෝඩිනේට් එක ලිව්වා. 2 + cos තීටා ඔයාගේ r වෙන්නේ මෙයා තීටා. එතන r තීටා 4 කියන්නේ ඔයාගේ කෝඩිනේට් එක 2 + 1 / √2. ඒ කියන්නේ ඔරිජින් එකේ ඩිස්ටන්ස් එක ඔයාගේ ඇන්ගල් එක වෙන්නේ 5 / 4. ඒ කියන්නේ 2 ඒ කියන්නේ මෙතන නේදකො 2 1 / 4 මේ ඩිස්ටන්ස් එක මේ ඇන්ගල් එක වෙන්නේ 5 / 4. පැහැදිලි? පැහැදිලිද? ඔව්. ඔකේ. ෆයින් නේ. එතන මම ඇවරේජ් එනර්ජි කමද? ටෝටල් එනර්ජි කමද? මම ඇවරේජ් එනර්ජි කියන්නේ ඔක්කොම සිග්නල්ස් ඉක්වබල් කියන සිග්නල්ස් දිනවා ගාව 1 2 5 / 4 වලින් 2 4 6 8ක් තියෙනවා. ඔක්කොම සිග්නල් 8ක් තියෙනවා වට. රයිට්? 8ක් තියෙනවා. එතන ඇවරේජ් එනර්ජි කියන්නේ මොකද්ද? ඔක්කොම ඉක්වබල් නම් කෙලින්ම සිග්නල් එනර්ජි ටික එකතු කරා 8ෙන් බෙදුවා. මොකද ඔක්කොම ප්‍රොබබිලිටි කටෙන් එකයි. හරි? හැමෝගේ ප්‍රොබබිලිටි කටෙන් එකයි. මොකද්ද වෙන්නේ? 1 වර්ගය දන 3 වර්ගය දන දෙවතාවක් 2 දන 1ට මූල 2 වර්ගය දන දෙවතාවක් 1 ඍණ මූල 2 සෝරි 2 ඍණ මූල 2 2 ඍණ 1ට මූල 2 වර්ගය. මේක වර්ගය මේ සෙට් එක එකතු කරන්න එකතු කරලා 8ෙන් බෙදන්න පොඩි එකෙක් වැඩ. හරිනේ? පැහැදිලි? පැහැදිලි? පැහැදිලිද? ඔය ෂිප්. හරි. ඊට පස්සේ දැන් දමට ඕනේ මෙයාගේ මිනිමම් එනර්ජි කන්සලේෂන් එක. මිනිමම් එනර්ජි කන්සලේෂන් එක කොහොමද? මෙයාගේ ඇවරේජ් සිග්නල් එක ගන්න ඕනේ. ඇවරේජ් සිග්නල් ගන්න කරන්න තියෙන්නේ. ඔයාගේ එක සිග්නල් එකක් තියෙනවා. 3 බිංදුව කියන්නේ මේ 3 එක සිග්නල් එකක්. අනිත් බිංදුව මෙයාගේ ඍණ එක. සෝ ඍණ එක තියෙනවා. ඊට පස්සේ මෙයාගේ සිග්නල් එක මම ලිව්වොත් මෙයාගේ මැග්නිටියුඩ් එක 2 + 1 / √2. මෙයා ටයිම්ස් වල මෙයා ලියන්න පුළුවන් නැත්නම් සිග්නල් ටික මේ පල්ලට ලියන්න ඕනේ. මගේ ඔයාගේ සිග්නල්ස් ටික ලිව්වොත් 3යි ඉන්නවා. ඍණ එක එකක් ඉන්නවා. ඊට පස්සේ ඔයාගෙන 2 + 1 / √2. මෙයා ටයිම්ස් cos 5 / 4 කියන්නේ මෙයාගේ මම මෙයා cos 5 / 4 + j sin / 4. මේක සිග්නල් එකක්. ඊට පස්සේ 2 + 1 / √2 අනිත් එක ඉන්න ඔයාගේ ඇන්ගල් එක මයිනස් වෙද්දි එනවා cos minus 5 / 4 + j sin minus 5 / 4. ඔය වගේ සිග්නල් ටික කොහොමද ලියන්නේ කියලා කම්ප්ලෙක්ස් නම්බර්ස් විදිහට. මොකද ඔයා දන්නවා කම්ප්ලෙක්ස් නම්බර් එක මැග්නිටියුඩ් එක තියෙනවා නะ. ඇන්ගල් එක ඔයා දන්න මේ මැග්නිටියුඩ් එක මැග්නිටියුඩ් ඇන්ගල් එක දෙනවා ඔයාට කම්ප්ලෙක්ස් නම්බර් ලියන්න පුළුවන් r cos theta r times cos theta + j sin theta. හරි? මේක ඉක්වේෂන් වලට කම්ප්ලෙක්ස් නම්බර්ස් ටික ලියන්න පුළුවන්. කට්ටිය එකතු කරන්න 8ෙන් බෙදන්න. 8ෙන් බෙදුවාට පස්සේ මේ සෙට් එක මෙහෙම ලියලා 8ම ලියලා 1 2 3 4 නම් 8 වෙනකන් ලියලා සෙට් එකම එකතු කරන්න 8ෙන් බෙදන්න. ඔයාට එනවා ඇවරේජ් සිග්නල් එක. ඊට පස්සේ හැම සිග්නල් එකෙම ඇවරේජ් සිග්නල් එක අඩු කරනවා. ඇවරේජ් සිග්නල් එක අඩු කරන් ගිහිල්ලා ඒ කට්ටියගේ මාපාංක ටික ගන්න එකතු කරන්න 8ෙන් බෙදන්න. සෙප් මාපාංක ටික ඒ කියන්නේ ඇවරේජ් සිග්නල් එක අඩු කරන් ගන්න මිනිමම් එනර්ජි කන්සලේෂන් එක තියෙනවා. මිනිමම් එනර්ජි එක හොයන්න කිව්වනම් එයාගේ මිනිමම් එනර්ජි එක හොයලා බලන්න. මේ ඔක්කොටම 8ෙන් එක ප්‍රොබබිලිටි එක දාන්න. පැහැදිලි? පැහැදිලිද? හරි. පැහැදිලි? ඒ වුණායි කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිනිමම් එනර්ජි එක ගන්න එකද? ඔව් ඔව්. ඉනවනේජ් එක කරන්න තියෙන මල්ලි හිතනකො සිග්නල් ටික ඔක්කොම ඉක්වබල් කියන කෙනා ඉක්වබල් කියන ප්‍රොබබිලිටි එක සමානයි. ඒතර වගේ ඉනිමම් කියන්නේ සාමාන්‍ය මිනිමම් එනර්ජි සිග්නල් එක කියන්නේ මෙන්න මේකනේ. සිග්මා PISI නේ. ඉතින් මේ ප්‍රොබබිලිටි එක සමානයි කියන්නේ මේක 8 එකට සමානයි. ඒතර මෙයා සමාන 8 එකයි සිග්මස් එකයි. ඒ කියන්නේ ඔයා නිකම් 8 එක එළියට අරගෙන සිග්නල්ස් ටික එකතු කරනවා. ඉතින් සිග්නල්ස් ටික කියද්දි ඔයා මෙයා හැම එක්කෙනාගේම මේ හැම සංකීර්ණ සංඛ්‍යාවක්ම මේක නිකන් වගේ ආගන් තලය වගේනේ. IMRI වගේනේ. මොකද මෙතන සංකීර්ණ සංඛ්‍යාවක් විදිහට ඔකට කන්සලේෂන් එක දීලා තියෙන්නේ. ආගන් තලය වගේනේ. ඒතර මොකද කරන්නේ? ඔයා මෙයාව සංකීර්ණ සංඛ්‍යාවක් විදිහට ලියනවා.
පුළුවන් කියනකොට මේ තියෙන්නේ මෙයාගේ මාපාංකය. මේ තියෙන්නේ මෙයාගේ මාපාංකය. මේ හැම එකේම මේ රේඛාව දිග කියන්නේ මේ ඇන්ගල් එකෙන් කියන්නේ යාගේ විස්තරය. ඉතින් හැම හැම එකකටම අදාළ සංකීර්ණ සංඛ්‍යා ටික මට ලියන් ගන්න පුළුවන්. Z1, Z2, Z3, Z4, Z5, Z6 හයද තිබ්බේ. මම හිතන්නේ එකක් කරලාද මම. නෑනේ අටක් තියෙනවා නොකෝ. ආ මේ Z7 Z8. ඉතින් ඔයගේ average signal එක කියන්නේ S average. ඔයා කියන්නේ Z1 ඉඳන් Z2 ඉඳන් මම Z8 වෙනකම් එකතු කරන් ගියා. ඒ වටේම බෙදුවා. ඉතින් මේ මේ ඉන්න සංකීර්ණ සංඛ්‍යාවද නේද? ඒක හැමෝම මේ කියන වගේ minimum constellation එක කියන්නේ. හැම Zi එකෙම අඩු කරන්නේ මේ average එක කියනවා. හරි? හරි. ඉතින් normal minimum constellation. තව ඉදින් කියනවා නේද? ඔයා මගේ center එකක් මෙතන ඉන්නවා මගේ center එක කොහෙද කියලා මොකද? ඔක්කොම equilibrium බලන්න වාඩින්නේ මේ කට්ටේ geometric center එක. වා geometric center එක කොහෙද තියෙන්නේ කියලා හගෙන යා move කරනවා ඔඩියෙන්නේ. හරි? හරි. හරි. ඒක ලොකු දෙයක් නෑ. නිකම්ම full marks ගන්න පුළුවන්. මේ මේක නම් ඇත්තටම නිකන් ලකුණු 9 මං හිතන්නේ තව ලකුණු 25 නිකම්ම ගන්න පුළුවන් මේ. ඊළඟ පාට් එක නම් මං හිතන්නේ ඔයගොල්ලන්ට එන පාට් එක ලොකුවටම නෑ කියන්නේ EVGN channel එක ගොඩක් ඇවිල්ලා තිනවා මම හිතන්නේ noise design by orthogonal signal scheme having same bit error problem. ආම graph strip series cube නේ. ඒක මම කියන්නේ ඊළඟට. හරි. right. ඔයගලට graph strip series එක කියන්නේ මෙහෙම සීන් එකක් හිතන්න මම ඒක සාමාන්‍ය vector එකක් විදිහට කියලා මම graph strip series එක ඔයගලන්ට linear algebra වල කරනවා. graphs mit procedure graph strip procedure එක කියන්නේ මෙහෙම සීන් එක. graph strip procedure එකෙන් කියන්නේ හිතන්න ඔයාලා තියෙනවා කියලා මෙහෙම සීන් එක. graph strip procedure එකෙන් කියන්නේ ඔයාලා ගාව තියෙන function set function එකේ නෝ signal set එක a1 a2 an වෙනකන් දක්වා signal ටික තියෙනවා. graph strip procedure එකෙන් කියන්නේ අපි මේකෙන් ගන්න orthonormal set එකක් හදන්න. orthonormal set එකක් කියන්නේ ඔයාගේ signal set එක orthogonal plus unit energy මේකද අපි කරන්නේ ඔයගේ පළවෙනි සිග්නල් එක ඔයා ගන්නේ ඔයා ගාව දැනට තියෙන පළවෙනි සිග්නල් එකට අදාළ වෙට් එක බෙදෙන ඔයාගේ මාපං හරි ඔයගේ දෙවෙනි සිග්නල් එකින්නේ a1 ඔයගේ පළවෙනි සිග්නල් එක ඔයගේ මේ ඔයගේ ඔයා ගන්නවා ඔයගේ දෙවෙනි සිග්නල් එක minus s1 into a2 ඔයගේ තියෙන ප්‍රොජෙක්ෂන් s එකට තියෙන ප්‍රොජෙක්ෂන් එක අඩු කරනවා බෙදෙනවා මේ උඩින් එක්කෙනාගේ ටෝටල් නෝම් එකනේ මෙයාගේ නෝම් එක නේද දෙවෙනි එකත් එන්නේ ඔය වගේම කිසි වෙනසක් නැහැ s3 කෙනෙක් කෙනා එන්නේ a3 කෙනෙක් කෙනාව ගත්තා අඩු කරනවා s1 ට a3 ට තියෙන ප්‍රොජෙක්ෂන් එක අඩු කරා s1 s2 ට a 2 ගෙන් තියෙන ප්‍රොජෙක්ෂන් එක බෙදෙනවා උඩින් එක්කෙනාගේ නෝම එක. ඒ කියන්නේ මාපාංකයෙන් බෙදෙනවා. මේක වෙන්නේ මොකද්ද? මුලින්ම අපි තනි සිග්නල් එකක් ගත්තා. දෙවෙනියට කරන්නේ මේ උඩින් අපි බේසිස් සෙට් එකට ඇඩ් කරන සිග්නල් එකක්. එයාගින් රිප්‍රසන්ට් කරන්න පුළුවන් a2 ගින් ඉන්න කොටස a2 ගින් අයින් කරමු. ඉතින් මේ ඉන්නේ S1 ගේ represent කරන්න බැරි ඒ තුල ඉන්න set එක. දැන් තුනනේ කියන මොකද කරන්නේ? දැන් ඔයාගේ basis එකේ vectors දෙකක් තියෙනවා. ඊට පස්සේ මේ a2 a3 ගේ vector එකේ S1 ගින් ඉන්න portion එකයි S2 ගින් ඉන්න portion එකයි අඩු කරනවා. අඩු කරලා a vector එක දානවා යටන norm එකට. දැන් කිසි වෙලාවක හිතන්න මෙයා බිඳුවක් වුණා කියලා. දැන් බිඳුවක් වුණා කියන එක අදහස මොකද්ද? ඔයාට මේ a හිතන ai කෙනෙක් කෙනාගේ ඔයා ඍණ sigma i = 1 to n i k මම අපි මම වෙන අපලක් ගමු t equals 1 to i minus 1 වා මේ ගත්තට පස්සේ අපිට එනවා si ai මේව ගත්තට පස්සේ වඩන මෙයා equal කරලා 0 එකෙන් කියන්නේ මොකද්ද ඔයා ඔයාගේ දැනට බේසිස් සෙට් එක අතුරලා දාගත්ත සෙට් එකෙන් ඔයාට මෙයාව රිප්‍රසන්ට් කරන්න පුළුවන් ඒ කියන්නේ මෙයා ඒ කියන්නේ මෙයාව බේසිස් සෙට් එකට දාගත්ත කියලා තේරුමක් නැහැ ඉතින් අපි ආව දාගන්න නැහැ ඉතින් මෙයා බිඳුවයි කියන්නේ මෙයා ලිනියර් ඩිපෙන්ඩ් වෙනවා අපි උඩ දාගත්ත බේසිස් ෆන්ක්ෂන් සෙට් එකත් එක්ක හරි අපි කරන්නේ හැම වාගාව තියෙන හැම වෙක්ටර් එකටම ඔයා මේක perform කරගෙන යනවා ඔයාට 0 හම්බෙන්නේ වයික් කරනවා 0 හම්බෙන්නේ නැති මොකක් හරි non zero vector එකක් හම්බුනොත් ඔයා ඔයා එයාව basis set එකට දාගන්න. මේකට අපි කියනවා graph strip procedure කියලා. මේක ඔයගොල්ලෝ linear algebra වලත් හම්බෙන්නේ. මේක ලොකු දෙයක් කරන්නේ කරන්නේ vector එකක් ගන්නවා පළවෙනි එකාව එහෙම add කරනවා. ඊට පස්සේ දෙවෙනි එක කරන්න කරන්නේ ඔයාගේ දැනට basis set එක ඇතුළේ ඉන්න අයගෙන් represent කරන්න පුළුවන් කැලල අයින් කරනවා මේ vector එකෙන්. අයින් කළා ඉතුරු ටිකේ normalize කළා ඔයාගේ basis set එකට දාගන්න. ඒ කියන්නේ කියනවා මෙතනට එනකොට අපි වෙක්ටර් දෙකක් ඉන්නවා. ඒ කියන්නේ වෙක්ටර්ස් දෙක රිප්‍රසන්ට් කරන මේ ප්ලේන් එකන්නේ. මේ ප්ලේන් එකේ රිප්‍රසන්ට් කරන්න බැරි මේ ඕතකල එරර් පාර්ට් එක කියන්නේ මේ දෙන එක රිප්‍රසන්ට් කරා මම කලින් එරර් පාර්ට් එකක් කියලා. මේ එරර් පාර්ට් එක විතරයි ඔයා ඇඩ් කරන්න වගේ බේසිස් එකට. මේ දෙන එක රිප්‍රසන්ට් කරන්න පුළුවන් පාර්ට් එක ඔයා සලකන්නේ නැහැ. පැහැදිලි? පැහැදිලිද?
මේ මෙතඩ් එකේදී ඔයාලට හම්බෙන සෙට් එක ඕතෝගොනල් වෙනවා අනිත් එක මෙයා යුනිට් එනර්ජි වෙනවා ඔය හැමදෙස්සම මෙයා නෝමලයිස් කරකට තමයි එකතු කරන්නේ පැහැදිලි හෙලෝ පැහැදිලිද පැහැදිලිද ඔයි තමයි තියෙනවා මම හිතන්නේ ඔකගෙන ඕක තමයි ගොඩාක් ලොකු වටම ඔයගොල්ලන්ගේ සිග්නල් කන්සලේෂන්ස් වල නම් ගොඩක්ම හම්බෙන්නේ ඊට අමතරව ඔයගොල්ලන්ගේ මම හිතන්නේ එනවා කියලා තිබ්බ ටික මම හිතන්නේ දැක්කා රිසීවර් ඩිසයින් පොතේ එවිජන් චැනල් ඔයගොල්ලන්ගේ එවිජන් චැනල් වල රිසීවර් ඩිසයින් එකක් එනවා කියලා එනවා තියෙනවා එතකොට ඔයගොල්ලන්ට ඇත්තටම කරන්න තියෙන්නේ තුරාට ඔත් එක මැත්තනමට q ෆන්ක්ෂන් එක නමට ඇත්තටම ලොකු කන්ෆිඩන්ස් නැහැ මොනවත් මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් බලලා මම රිෆරන්ස් එකක් ඉව කරන්න ඉතින් ඒකෙදිත් ඔකට ගන්න මොකයි ගොඩක්ම බයිනරි ඔතකල් එකේදී වෙන්නේ ඇත්තටම එයා සිග්නල් කරද්දි වෙන්නේ ඔයගොල්ලෝ signal sampling එක ගන්නවා. ඒතර ඔයගොල්ලන්ගේ AVGN channel එකේදී ඒතර වාගේ property distribution එකනේ. ඒකේ distribution එක වෙන්නේ AVGN distribution එක. ඒතර distribution එක සාමාන්‍යයෙන් එන්නේ ඔයගොල්ලන්ගේ සාමාන්‍ය අපි ගත්තොත් ඔගේ question 2 එකනේ කියොත් දෙවෙනි එකේදී එන්නේ ඔයගොල්ලන්ගේ ඔය probability එක function එක deliver වෙලා තියෙනවනේ මේ design the by again okay primary again avgn channel එකේ තියෙන mark කර තියෙන ඔයගලන්ට bit probability එක තියෙන bit probability එකෙන් ඔයගලන්ට ගන්න පුළුවන් design the binary automatic signal scheme having the same bit probability same bit probability එකෙන් ඔයගලන්ට හොයන්න තියෙන මේම scene එක උතනදී වෙන්නේ මෙහෙම කතාවක් ඔයගලන්ට bit probability එක ගන්නකොට ඔයගලන්ට calculate කරලා හොයන්න වෙනවා මෙයාගේ bit එකක් වීමේ probability එක කියන්නේ උදාහරණයක් විතර අපි ගත්තොත් අපි සාමාන්‍යයෙන් ගත්තොත් මෙහෙම සීන් වෙන්නේ දැන් හිතන්නකෝ අපි බයිනරි ඔතකන සිග්නල් එකක් ගත්තොත් නේද මම කතරව සෙල්ලියන්න මොකටද මේක ලොකුවට මෙතන මේ වගේ සිග්නල් දෙයක් තියෙනවා මෙතන වාගේ S1 එවනවා වා මෙතන S2 එවනවා ඉතින් මෙතන තියෙනවා වාගේ ඩිෂන් බවුන්ඩරි රයිට් ඉතින් මේ තියෙනවා වාගේ එරර් එක මෙතන තියෙනවා වාගේ එරර් දෙක රයිට් මේ මේ සාමාන්‍යයෙන් normal errors දෙකක් තියෙනවා හිතන්නකෝ මෙයා වා ට්‍රාන්ස්මිට් කරනවා මෙයා මෙයා ට්‍රාන්ස්මිට් කරන්නේ k 0 ට වනේ ඉකනවා මෙතන ට්‍රාන්ස්මිට් කරන ඇත්තට මෙයා √t and වා ට්‍රාන්ස්මිට් කරනවා -√t රයිට් ඉතින් ආවානේ මේක ඩිෂන් බවුන්ඩරි එක මෙයාගේ කොහෙද tn කියලා බලන්න ඕනේ right ඔය ඩිෂන් බවුන්ඩරි එක බලන්නේ දුව කරන්නේ ඉතින් වාගේ එරර් එකකට ගන්න පුළුවන් මෙතන ඇත්තටම මෙතන වාගේ ඩිෂන් බවුන්ඩරි එක නම් වාගේ එරර් ප්‍රොබබිලිටි එක වෙනවා කියන්නේ වාගේ එරර් ප්‍රොබබිලිටි එක මෙන්න මේ දුර d එක නම් වඩ ගන්න පුළුවන් ප්‍රොබබිලිටි ඔෆ් එරර් කියන්නේ වාගේ නොයිස් එක epsilon කියන එක කෙනා වැඩි වෙන්න ඕනේ මෙන්න මේ d එකට වඩා right ඒක තමයි වාගේ කියන්නේ මෙයා ට්‍රාන්ස්මිට් කරලා එරර් එකක් වෙන්න තියෙන chance ඉතින් වාගේ ප්‍රොබබිලිටි ඔෆ් එරර් කියන්නේ කොහට එන්නේ කියන්නේ මෙයාගේ ප්‍රොබබිලිටි ඔෆ් එරර් එකක් වෙන්න chance එක වෙන්නේ මේ දෙන මේක ප්‍රොබබිලිටි ඉතින් වාට එන්නේ මෙයා probability of epsilon over d1 plus මේක මට කියලා තියෙනවා මේක same bit error probability same bit error probability එක ඇත්තම ඔයගලන්ට හිතන්න දෙයක් ඇත්තෙත් නැහැ මේකේ කෙලින්ම කියලා තියෙනවා design a binary orthogonal signal scheme having the same bit error probability same bit error probability ඒක ඔයගලන්ට තියෙන කෙලින්ම මේ දෙන්නගේ හරිමැද්දක ගත්තොත් ගන්න තියෙන මේ දෙන්න වට පෙන්වන්න පුළුවන් error එකක් එනවා කියන්නේ දෙන්නගේම bit error probability එක සමානයි මොකද දෙන්නගෙම වා ගත්තොත් මොකද මෙයාගේ ගත්තොත් ගෞසියන් ෆන්ක්ෂන් එක දෙන්නගෙම දෙපැත්තෙම තියෙන එකම same distribution එක කෙලින්ම ගන්න same bit error probability නම් දෙන්නගෙ ගන්න හරියමත් එක. ආ මෙයාගේ decision bound එක හරියමත් එක කියලා. හරි. same probability එක කෙලින්ම මොකද බලන්න දෙන්නේ නැත්නම් ගන්න තියෙන මෙයා අරගෙන ඉවරලා මෙයා p1 p2 times probability of epsilon divided by d2. ඒකට මේ d2 කියන එක ලියන්න පුළුවන් ඇත්තටම d1 d2 equals root t. ඒසාව සබ්ස්ටිට් කරලා මෙතන ඩ්‍රයිව් කරලා ගන්න බලමු මට ඇත්තටම මේ ඩිරිවේෂන් එක ලොකුවට මීටර ගන්න නැහැ. ඒතර ඔයගොල්ලෝ ගන්න තියෙන ප්‍රොබබිලිටි ඩිස්ට්‍රිබියුෂන් එක අරගෙන මෙතනදී ගන්න තියෙන මෙන්න මේ දෙන්න ඉක්වල් කරනවා. මෙයා සහ මෙයා ඉක්වල් වෙන විදිහට d1 d2 චූස් කරනවා. කියන්නේ මෙයා කොහෙටද යන්නේ කියලා. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ මෙයාගේ ප්‍රොබබිලිටි එක වැඩි නම් මෙයා පොඩ්ඩක් තල්ලු වෙනවා මේ පැත්තට. මෙයාගේ ප්‍රොබබිලිටි එක වැඩි නම් කියන්නේ මේ දෙන්නගේ ප්‍රොබබිලිටි එක මේන්ටේන් කරගෙන ඉන්නේ. සේම් ප්‍රොබබිලිටි එක තියාගන්න අපි මොකද කරන්නේ? having the same bit error probability. same bit error probability එක තියාගන්න ඕන නම් අපි දෙන්නව මෙතන දානවා equal probability එක තියෙනවා නේද? එහෙම නැත්තම් අපිට චුට්ටක් එහෙම මේ කළා මෙයාගේ decision boundary එක හදාගන්න සිද්ධ වෙනවා. right? ඒ කියන්නේ මෙන්න මේ 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 probabilities දෙක එකම වෙන විදිහට. right? කාදරි? ඒ කියන්නේ s1 transmit කරාම s2 විදිහට decode කරන්න තියෙන same chance එකක්. s2 transmit කරාම s1 decode කරන්න තියෙන same chance. ඒතර ඒ දෙන්න equal වෙන විදිහට අපිට game එකට දාගන්න තියෙනවා. කාදරි? hello? පැහැදිලිද? පැහැදිලිද? දැන් මෙතන VPS කී අපිට same property කියලා කියන නිසා කාන්ට දෙන්න බැද්දරෙන්න කිසිම ප්‍රශ්නයක් නෑ. හලෝ. හලෝ. හරි එතන. තවරදින.
තමයි තියෙනවද ගන්න අපිට අතර මේක මේ ගෞසන් ඩිස්ට්‍රිබියුෂන් එක තුන කාලකින් බැලුණා ඒක නිසා අපිට මෙතන ඩිවිෂන් එක කරන්න තරම් ලොකු කන්ෆිඩන්ස් එකක් නැහැ සාමාන්‍ය කතාවක් ඒ කියන්නේ ඔයගොල්ලෝ කම්පිලි ඩිස්ට්‍රිබියුෂන් එක ගත්තාම ඔයගොල්ලෝ ෆෙරේ කැල්කියුලේට් කරා එහෙනම් මෙයා ට්‍රාන්ස්මිට් කරන්නේ සාමාන්‍ය තැන වෙන්නේ සරල දෙයක් එහෙනම් S1 S2 නා ට්‍රාන්ස්මිට් කරන S1 S2 කියන ප්‍රොබබිලිටි එක සමානයි කියන්නේ මෙයා වම් වෙනවාට 1 minus මෙයා වම් වෙනවා p chance එකකින් මෙයා වම් වෙනවා p chance එකකින් මෙයා වම් වෙනවා 1 minus p chance එකකින් මේ ප්‍රොබබිලිටිස් දෙක සමාන වෙනවා කියන්නේ S1 ට්‍රාන්ස්මිට් කරලා තැර එකක් වෙන්න තියෙන chance එතකොට S1 එකක error එකක් වෙන්න තියෙන chance එක සමාන නම් මේ දෙන්නගේ ප්‍රොබබිලිටිස් දෙක සමාන නම් මොකද වෙන්නේ දෙන්න මැද්දෙන් ඉන්න ඕනේ same bit probability එක තියෙනවා දැන් පැදිනි පැදිනි ඔය තර බැලුවට පස්සේ කියලිම තියෙනවා bit rate distribution එක කියලිම තන සමාන වෙනවා කියලා මොකද same distribution එක තියෙන්නේ bit rate probability එක සමාන කරගන්න හලෝ අනේ මෙතන බයිනරි කෝතම ලස්සන සෝරි සෝරි මෙතන බයිනරි ඕතෝකෝනල් සිග්නල් ඉන්නා මෙතන වැඩි පොඩ්ඩක් කචල් වෙනවා මෙතන මෙතන මේ දීලා තියෙන VPS කී VPS කී මෙතන VPS කී එකට error probability එක කැල්කියුලේට් කරගන්න පුළුවන් probability of error මම කිව්වා අතර වෙනම තියෙන්නේ මෙතන වැඩි දෙයක් කිව්වා ඒකට Q function එකේ මෙතන මේ වගේ හෙට් කරගන්න පුළුවන් මෙතන 2 times e divided by n right මෙතන මේක same noise එක තියෙනවා කියලා අපි හිතුවොත් ඉතින් මෙහෙම සීන් දැන් ඒතර වගේ ඩිස්ටන්ස් එක මෙහෙම තියෙනවා නේද මේ ඩිස්ටන්ස් එකම සමාන කරගන්න ඕතකොනල් එක. ඕතකොනල් එකේ ඉදි වෙන්නේ වගේ බයිතන ඕතකොනල් සිග්නල් එකන්නේ මේ වගේ. මේ වගේ. ඉතින් මේ දෙන්නගේ මෙන්න මේ ඩිස්ටන්ස් එක තමයි වයන්නේ. ඉතින් මේ ඩිස්ටන්ස් එක ඉක්විවලන්ට් වෙන්න ඕනේ මේ දෙන්න අතර තිබ්බ මේ ඩිස්ටන්ස් එක. දී මිනිමම් එක ඉක්විවලන්ට් වෙනවා. දැන් මෙතන මේ දෙන්න අතර තිබ්බ ඩිස්ටන්ස් එක 2√t. මෙතන 2√t වෙන විදිහට වඩ ගන්න පුළුවන් ඩිස්ටන්ස් එක මොකක්ද? බයිතන ඕතකොනල් සිග්නල්. හරි? එකම එනර්ජි එක යූස් කරලා. ඉතින් මෙතන එනර්ජි එක සාමාන්‍ය එක යුවට 2e divided by 2 square root මෙතන root sorry මෙතන වටේ sorry 4√t divided by 2 මෙතන වටේ root 2e same energy එක තියා root 2e මෙතන root 2e right නෝ energy එක වැඩි කරන්න ඕනේ same bit එක තියා මොකද මේ දෙන orthogonal වෙච්ච ගමන් වෙන්නේ මේ distance එක වෙනස් වෙනවා right හැබැයි ඔයාලා 1 dimension තියෙන නිසා ඔයාලා පුළුවන් ඔයාලගේ gaussian distribution එක මේ පැත්තට මේ පැත්තට දානකොට මේ මේ ඩිස්ටන්ස් එක කියන්නේ d minimum එක එකම ගන්න තියෙනවා. ඒක ඩිස්ටන්ස් බවුන්ඩරි වෙන්නේ මේක. හැබැයි මේ දෙන්න අතර ඩිස්ටන්ස් එක සේම් තියෙනවා. පැහැදිලි? පැහැදිලි? හෙලෝ. එතන ඩිස්ටන්ස් මිනිමම් කියන එක තවරන මොකද අතන දීලා තියෙන්නේ මෙහෙම සීන්. එතන මම කියන්නේ මෙහෙම සීන් යනවා අර දීලා තියෙන්නේ. එතන 0. මෙතන වගේන √t. මෙතන එන්න √t. මෙතන +√t. මෙතන -√t. දැන් මේ දෙන්නක මෙයාගේ d minimum එකක් ගත්තොත් ඉන්නේ මෙයා 2√t. මේ දෙන්න අතර ඩිස්ටන්ස් එක. එතන මේ දෙන්නක error probability එක distance boundary එකට මැද්දෙන් අදින්නේ බුලම noise distribution එක gaussian. එතන මෙයාගේ probability distribution එක කියන්නේ මෙයාගේ error එක එක්කෝ දශම පාට වඩා يعني මේ මේ ගාට වඩා වැඩි වුණොත් මෙයා මෙහෙට පයින්න පුළුවන්. නැත්නම් මෙහෙට වැඩි වුණොත් මෙයා මෙහෙට පයින්න පුළුවන්. ඕකනේ කතා. එතන මෙයාගේ probability of error function එක දීලා තියෙනවා. දැන් bit error probability එක දීලා තියෙනවා. දැන් bit error probability එක මෙයා නම් මොකද අපි කරන්නේ? අපිට කෙලින්ම ගන්න පුළුවන් ඊට තමයි distance කරන orthogonal signal. Orthogonal signal එකනේ මෙහෙම signal. වා කෙනෙක් මෙහෙම ඉන්නවා අනිත් එක්කෙනා මෙහෙම ඉන්නවා. ඒතර ඔය දෙන්නගේ මිනිමම් ඩිස්ටන්ස් එක දැන් වෙන්නේ මෙයා. දී මිනිමම්. හැබැයි වා මෙතනට දාන්න ඕනේ දෙන්න. යම් කිසි x කියන කෙනෙක්ව දාන්න ඕනේ දෙපැත්තට. මෙන්න මේ ඩිස්ටන්ස් එක 2x² √ එහෙම නැත්නම් √2x කියන කෙනා equal වෙන්න ඕනේ 2√t. right? මොකද එහෙම වුණොත් විතරයි වාට පුළුවන් වෙන්නේ මෙයාව equal කරගන්න ඔයාගේ ඔයාගේ ඩිස්ටන්ස් එකට. right? මොකද එහෙම නැතිවොත් මෙයාව කර ගොඩ දාගන්න බෑ. ඒතර x කියන එක නයි equal වෙනවා. අඩ ගන්න බලන්න මෙයා √2x මෙයා equal වෙනවා x කියන එකන මේ දර කණි මෙයා ගෙනවා 2e square right මොකද එහෙම වුණොත් ඔයාගේ මෙන්න මේ distance එක equal වෙනවා ඒතර ඔයාගේ distance boundary එක ආවෙ වෙන්නේ මෙතන මොකද 1 dimension එකේ noise distribution එක දීලා තියෙන නිසා වාට මේ line එක දිගේ මෙයාගේ distribution එකයි සලකන්න පුළුවන් මොකද මෙයා 2d වලට උනාට ඇත්තටම මේ point දෙකක් නිසා ඉන්න වාට තනි one variable case එකක් විතර මෙයා හිතන්න පුළුවන් එක dimension එකක් විතරක් නිසා තියෙන right ඉතින් කරන්නේ තියෙන එකම දේ මෙතන gaussian distribution එකක් දීලා තියෙන ඉතින් යුනිට්ස් එක අපි දන්නවා මේක equal වෙනවා minimum distance decoding වලට ඉතින් minimum distance decoding වලට equal වෙනවා නම් වා වාගේ මේ මොකද modulus scheme එක වෙනස් කරත් දෙන්න අතර d minimum එක එකට තියා ගන්න ඕන හරි ඕන වාඩ පුළුවන් ඉතින් මෙතන x1 x2 කියලා දාලා මේ x1 x2 ඕන විදිහට d minimum එක එකම තියෙන විදිහට තෝරා ගන්න පුළුවන් නමුත් මෙතන orthogonal signaling කියන නිසා අතනම අපි වෙන්නේ ඒ එකම energy එක තමයි අපි ගොඩක් අඩ use කරන්නේ right සමහරවිට ඇම්ප්ලිටියුඩ් එක වෙනස් කරන්නේ නැහැ. ඔතන සිග්නල් දෙන්නේ එකක් මේ අතර යනවා. අනිත් එක්කිනා යාට ඔතනවල යාට ඔතනවලි ඒ සිග්නල් ස්ට්‍රෙන්ත් එක මෙයාවනවා. හැබැයි මතක තියාගන්න දෙන්න අතර මිනිමම් සෙපරේෂන් එක එකම ගන්න තියෙනවා. ඉතින් අපි ඔතනවල සිග්නල් වලට යනකොට තමයි අපි වැඩිපුර බෑන්ඩ්විඩ්ත් එක කන්සියුම් කරන වගේ ඒම වැඩිපුර එනර්ජියක් අපිට කන්සියුම් කරන්න සිද්ධ වෙන්නේ. පැහැදිලි? හෙලෝ. VPS කේවල
සාමාන්‍ය මේක ඉන් ජෙනරල් මේක 2 නැහැ සාමාන්‍යයෙන් අපි ඔතකොට සිග්නල් එකට යනකොට මොකද අපිට ලොකු ඉෆිෂන්සි එකක් ගන්න පුළුවන් හේතුව මොකද අපිට මෙතනත් එකක් යන්න පුළුවන් මෙතනත් එකක් යන්න පුළුවන් නමුත් මෙතන දෙකයි නේ ඒතර දෙකක් යවන එකට ඩයිමෙන්ෂන්ස් දෙකක් යූස් කරන එක ඇත්තටම ඉෆෙක්ටිව් නැහැ ඈ ඔක අපි සාමාන්‍ය ස්පෙක්ට්‍රල් ඉෆිෂන්සි කියලා කතා කරනවා පැරමීටර්ස් ටික මම හිතන්නේ ඒගොල්ලන්ට ෂේප් එකේ බලා ගන්න පුළුවන් ඔය ඩිෆිනිෂන් ටිකක් තියෙනවා ඇවරේජ් බිට් එනර්ජි කියන වගේ ටෝටල් එනර්ජි එක නම්බර් ඔෆ් බිට්ස් වලින් බෙදලා ඇවරේජ් බිට්ස් පර් එනර්ජි ඊට පස්සේ තව තියෙනවා ස්පෙක්ට්‍රල් ඉෆිෂන්සි කියලා කියන්නේ d min square d minimum square divided by මං හිතන්නේ average energy or something වගේ තරම formula එකකට නැහැ එතනින් කියන්නේ ආදින energy එකෙන් කොච්චරක් වගේ d minimum එකට යනවද කියන එක. ඒතරේ මේ වගේ parameter set එකක් තියෙනවා මං හිතන ඔයක ඇති matrix of modulation schemes කියලා දීලා තියෙනවා. එතන formulas ටික ඒ matrix වලින් ඔකට measure කරන්න පුළුවන් කොහොමද ආදින energy එකත් එක්ක d minimum එක වෙනස් වෙන්නේ කොහොමද ආදින energy එකත් එක්ක මෙයාගේ bit rate එක වෙනස් වෙන්නේ අපිට ගොඩක් දේවල් අපිට කැල්කියුලේට් කරන්න බලගෙන ස්පෙක්ට්‍රල් එෆිෂන්සි එක සාමාන්‍යයෙන් අපි කියන්නේ අපි දෙන ෆ්‍රීකවෙන්සි එකෙන් අපිට කොච්චරක් දුරට කියන්නේ අපි ෆ්‍රීකවෙන්සි එක ඇලොකේට් කරනවා කියලා කියන්නේ අපි දීලා තියෙන ෆ්‍රීකවෙන්සි බෑන්ඩ්විඩ්ත් එක්ක අපි කොච්චරක් දුරට එක එෆිෂන්සි ට්‍රාන්ස්මිට් කරන ඩේටා යවනවාද කියන එක තමයි ස්පෙක්ට්‍රල් එෆිෂන්සි එකෙන් අපි යූස් මේ තීරණය කරන්නේ ඒත් එක්කම මේ පවර් එෆිෂන්සි එක අපි තීරණය කරන්න අපි දෙන එනර්ජි එකෙන් කොච්චරක් මෙයාගේ ඩී මිනිමම් එකට අපි වැය කරනවාද කියන එක. ඒ කියන්නේ ගොඩ ලොකු පවර් එකක් දීලා සිග්නිෆිකන්ට් අමවුන්ට් ඔෆ් ඩී මිනිමම් එකක් නැත්තම් හිමොඩියුලේෂන් ස්කීම් එකේ වැඩක් නැහැ. ඔය ටික තමයි කියන්න තියෙන්නේ තව මොනවාරි තියෙනවද අයියේ මේ ඔතන දැන් සේම් බිට් ප්‍රොබබිලිටි කියලා කියද්දී ඔය මේ සිම්බල්ස් දෙක අතර දුර නියතයක් වෙනවා දෙකේමනේ දුර අතර නියතයක් වෙන්න ඕනේ මිනිමම් ඩිස්ටන්ස් ඩිකෝඩින් මේක මිනිමම් ඩිස්ටන්ස් ඩිකෝඩින් කියලා ගන්න පුළුවන් ඩිස්ට්‍රිබියුෂන් එක ගෞසියන් නිසා සහ සිම්බල් දෙකක් තියෙන නිසා හරි මොකද එතකොට කියන ඔයගේ සිග්නල් එක මෙහෙ ගියා කියලා අවුලක් නැහැ මේ ගියා කියලා නැහැ කියන මේ පැත්තට තියෙන නොයිස් සාධාරණ නැහැ කියන සිග්නල් එක මේ වගේ එකක් රිසීව් වුණා කියලා අවුලක් නැහැ කියන මෙතන තව ඩයිමෙන්ෂන් එකක් තිබ්බත් මේ රිසීව් වුණා තව නෝට වටින්නේ ඔයගේ කොච්චරක් එක්සෙප්ට් ඔයගේ එක්ස්පෝර්ට් රේට් එක මොකද්ද කියන්නේ එක්ස්පෝර්ට් ඩීවිෂන් එක විතරයි වැඩින්නේ හරි මොකද ඔයා ඩිකෝඩ් කර ගන්න ඕනේ මේ එක්ස්පෝර්ට් ඩීට් එක විතරයි මෙතනත් මේ ලයින් එක දිගේ කොහෙට යනවද කියලා යෝඩ කියන්නේ මෙයා මෙහෙ ගියාට අවුලක් නැහැ ආ වටින්නේ මේ ලයින් එක උඩ කියන්නේ මේ ලයින් එකට ප්‍රොජෙක්ට් එකක් ගත්තොත් එයා කොහෙද ඉන්නේ කියලා පැහැදිලි පැහැදිලිද ඕයි ඒක එනකොට මේ ගිරවන මෙයා මේ ඩිස්ටන්ස් එක ඇන්දර පස්සේ මෙයාට සාපේක්ෂව මේ පැත්තට මේ පැත්තට ඉන්න කෙනෙක් විතරයි වටින් ඒ අරෙන්න මෙයා මෙහෙද ඉන්නේ ඒක වටින්නේ ඒක නිසා ඒ ඩයිමෙන්ෂන් එක අදාළ වෙන්නේ අපි සාමාන්‍ය මේකට කියනවා 1D embedded in 2D මෙතන මෙතන ඔබම සර් කියන්නේ දෙලක්ෂි සෝ හරි මෙතනතර මේ මෙන්න මෙතන නෝට් මේක බලාගෙන මම මට මතක ස්පෙක්ට්‍රල් එෆිෂන්සි එකේ කියන්නේ මට මතක හරියට මේකට සිරාවට මේක මම කඩගෙන ඔය ස්පෙක්ට්‍රල් එෆිෂන්සි කියනවා කඩ ස්පෙක්ට්‍රල් යූසේජ් එක කියන්නේ යූස් කරන බෑන්ඩ්විඩ්ත් එකයි ඩේටා රේට් එකයි එකම අක්කර කියන සීන් අයිටම් එක පවර් එෆිෂන්සි එක නඩිවන කියන්නේ ඩී මිනිමම් එක ඒක මට බලාගෙන මේ ෆෝමියුලා එකෙන් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් මම ඔයගොල්ලන්ගේ පුළුවන් මට මගේ වන් නෝට් එක මම ෂෙයා කරන්න එතනම ලියාගත්ත නෝට්ස් තියෙන ටික ඒතරෝ ගලට එකෙන් බලා ගන්න පුළුවන්. ඔනෝගලන්ට පෙන්නනම් පස්සෙලා අක්තම් හරිය තියෙනවා නම් අහන්න පුළුවන්. ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා නම් මොනවාරි තව දැනගන්න තියෙනවා නම් අපේ ඇදලි දැන් තියෙනවා නම් මට පුළුවන් මට්ටමින් උත්තර දෙන්න. මොකද හේතුව ඇත්තම කතාව මම ගොඩක් වෙලාවට يعني මේ අදටම පොඩ්ඩක් බැලුවේ පොඩ්ඩක් මේක කරන්න නිසා සබ්ජෙක්ට් එක. මේ මුත්ත කලින් දවස් දෙකේ මාත් චුට්ටක් ඉරලා හිටි. FIP එක වැඩ මේවත් එක්ක ඒක නිසා පොඩ්ඩක් අර අක්කටම ප්‍රසයිස් උත්තර දෙන්න බැරි නමුත් අර ඉන්සයිට් එකක් මට දෙන්න පුළුවන් වෙයි මොකද්ද මේකෙන් කියන්නේ කියලා සහ සම්බන්ධ. ඕකේ. තවරට දිනනද? හෙලෝ. තවරට දිනනද? තවරට දිනනද? හෙලෝ. මම හිතන්නේ ඔයගොල්ලන්ට ගෞසියන් AWG channels වලට ගත්තා නම් සාමාන්‍ය මිනිමම් ඩිස්ටන්ස් ඩිකෝඩින් එක ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් AWG channel වලට. මොකද හේතුව වාඩ කියන්නේ මේ නැවිගේට් කරලා පෙන්වන්න බලන එක d minimum වලට equivalent වෙනවා කියලා. ඇත්තම කතාව කියන්නේ d minimum නැතුව probability එකකින් one decision boundaries අදින්න කිව්වොත් ඇත්තම අදින්න බෑ. මේ normal probability calculation එකක් නැතුව මානිකම් කැතේ වෙන්නේ. හරි නිකන් අර මේ සාමාන්‍ය කොඩක ඔය තියෙන figures එකක් මම අමාරු කොට Google search කරලා කැතේ වෙන්නේ. සාමාන්‍ය minimum distance decoding එක තමයි AWG channels වලට එන්නේ හේතුව එක symmetric fit නිසා. කෙනෙක් කල් කරා match filtering end hack කියලා තිබ්බනේ. Not cover the section in the receiver implementation in receiver in the class. There won't be any question from correlation director and match filter director sections. Again, I get it. No, then I will get served with someone in someone in neck with someone in my name. I'm exactly you know, in order to get rid of the negative. Me. ඒක නිසා සර් කෙනෙක් මම හිතන්නේ සර් කවර් කරේ නැහැ කියලා තියෙන මේ පාට් එක. ඒක නිසා ඔයගොල්ලන්ට මේ පාට් එක නිකන් නැමයි තමයි ඔයගොල්ලන්ට කොට කර සති ගන්න කඩුවේ තිබෙන නිසා වෙන්නේ නැති. ඒක කියලා කව වෙන්නේ නැති වෙන්නේ නැත්තේ. ඒක එන්නේ නැත්තේ තිලා තියෙන නිසා මම මේ එවන් නෑ මම ඒක මැච් ෆිල්ටර් එකෙන් නැගේ. මැච් ෆිල්ටර් එක තමයි සරලම කතාව කියන්නේ මෙහෙම සීන් එක. ඒක නෝන ඔයගොල්ලන්ට එන විදිහ කියන්න. එතන ඔය සිග්නල් එකක් රිසීව් කරන මේ විදිහට මම රිසීවිං සිග්නල් එකක් ඔය කරන්නේ
සමහර මාස සරලව කියන්න ඕගොල්ලෝ මොකක් හරි මේ ෆිල්ටර් එක වාට වට මේ සිග්නල් එක මොකක්ද කියලා ඩිටර්මයින් කරගන්න. එන වාට වට මේ සිග්නල් එක ඩිටෙක්ට් කරගන්න. ඒතර ඔයා කරන්නේ සාමාන්‍යයෙන් මෙයාව ඒ කියන්නේ මැච් ෆිල්ටර් එකේදී වෙන්නේ ඉතන ඔයා සිග්නල් එක ඩිටෙක්ට් කරගන්න ගියාට පස්සේ ඔයා මෙයාව මේ වගේ ඔයාගේ තියෙනවා ඔයා තියෙන සිම්බල්ස් වලින් මෙයාව ඉන්ටග්‍රේට් කරගන්න. ඉතන ඔයා තියෙන දන්න S වලින් වැඩි කර කර මෙයාව ඉන්ටග්‍රේට් කර. ඉන්ටග්‍රේට් කරාට පස්සේ වඩ වඩ පුළුවන් ඔයාගේ කොච්චර දුරට ඔයාගේ මේ ඔයාගේ යමන සිම්බල්ස් වලට මෙයා කෝඩ්ලේට් වෙනවද කියලා ඊට පස්සේ මේවා මේ ටික ඔයා ගන්නවා ඩිෂන් වේරියබල්ස් විදියට. ඒත් ඔයාගේ ඩිෂන් වේරියබල්ස් එක වෙන්නේ ඇත්තටම ඔයාගේ රිසීවි සිග්නල් එකයි. ඔයාගේ SI කියන රිසීවි සිග්නල් එකේ ඩොට් ප්‍රොඩක්ට්. ඒත් මේක ඔයාගේ ඩිෂන් වේරියබල් එක විදියට ගත්තොත් ආ තෝර ගන්න මේ ඩිෂන් වේරියබල්ස් ඉතින් වැඩියෙන්ම තියෙන කරේ රිසීව් කරපු සිග්නල් එක. කියන්නේ DI ළඟේ වැඩියෙන්ම තියෙන D2 නම් ඔයා තෝර ගන්න S2 තමයි ට්‍රාන්ස්මිට් කරලා තියෙන්නේ. හරි. ඒත් මැච් ෆිල්ටරින් එකෙන් වෙන්නේ ඔයාට පුළුවන් මේ ඉන්ටග්‍රේට් එකක් ඔයාට රිප්‍රසන්ට් කරන්න පුළුවන් linear time invariant field එක. ඒ කියනවා receive signal එක මෙහෙම දෙනවා. ඔයා මාක් කර මෙහෙම impulse response එකක් මෙහෙම දෙනවා. ඔයාට පුළුවන් මෙතනින් යාව ලේට ගන්න. එතන මෙයාව ඔයාට equivalent කියලා පෙන්නන්න පුළුවන් r.h. dot. ඒ කියනවා conclusion එක ලියුවම් පේනවා. මෙයා දෙන්නගේ dot product එකට මෙයා සමාන වෙනවා. right. ඒ කියනවා මෙයාව ඇත්තටම use කරනවා. මෙහෙම හිතන්නකෝ. ඔයාගේ rt කෙනෙක් කෙනා එනවා. ඔයා මෙයා මෙතන දාන ht - t කියලා එක්ක. ඔයා මෙයාව convolute කරොත් වයනවා. මෙයා දෙන්නා convolute කරොත් වඩන මේ ලේටන එක කෙනාව rt. ඔයාට දෙන්න පුළුවන් මෙයාව r lambda ආර් මෙයාව ලියන්න පුළුවන් ආර් t - lambda times h t - lambda d lambda. ආ මෙයාව කන්වර්ට් කරා මේ දෙන කන්වර්ෂන් එක මේ දෙන එක ආර් t times h t - lambda. ඒක තමයි මේ මේ වගේ આવොත් ඔයා මෙතන මෙයාව t සමාන t වෙද්දි ඔයා මෙයාව සාම්පල් කරොත් සිම්පල් t සමාන කැපිටල් t වෙද්දි මෙයාව සාම්පල් කරොත් ඔයාට හම්බෙන්නේ ඉන්ටග්‍රේෂන් ආර් t - lambda times h t - lambda d lambda. මේ තියෙන්නේ ඇත්තට වෙන මොකුත් නෙමෙයි ඔයාගේ r dot h k dot product. මොකද මේ t - lambda කියනකොට substitution එකක් දාන්න පුළුවන් u කියලා මොකක් හරි. ඒතර ඔයාලට මේක නිකම්ම වෙන පුළුවන් මේ දෙන එක dot product එක. ඒතර මේ product එක maximize කරන්න පුළුවන් ඔයාලට මේවා detect කරගන්න. මේ ඔයාගේ linear time infinite field එක, කියන්නේ මේ field එක තියෙන මේ response එක ඔයාලට maximize කරන්න පුළුවන් මෙයාගේ එන output එක maximize කරගන්න පුළුවන්. මේ h කියන එක කෙනා ඔයා match කරොත් r. ඒ කියන්නේ ඔයාගේ h කියන එක කෙනා ඔයාගේ input single symbol එකකට match කරොත් ඔයාලට maximum output එකක් ගන්න පුළුවන්. ඒ කියනවා s කියලා single එකක් receive කරනවා නම් එයාගේ linear time වෙන field එක s1 ට match කරොත් ඔයාට ලොකු output එකක් ගන්න පුළුවන්. පැහැදිලි? ඒක තමයි කියන match filtering කියන්නේ. කියන්නේ ඔයාගේ එන receiving symbol එකෙන් receiving energy එකෙන් maximum output එකක් ඔයාට ලබා ගන්න නම්, ඒ කියන්නේ ඔයාගේ best, ඒ කියන්නේ ඔයාගේ මේ variable එක maximize කරන්න නම් ඔයාට ඕන වෙනවා හිතන්නකෝ s1 ට අදාළව detect කරන්න කියලා. එතන s1 කියන එකට match කරලා ඔයාට field එක design කරන්න වෙනවා. ඒකට අපි සාමාන්‍ය match filtering කියලා ඔක තමයි basic idea එක. කියන ඔයාට filters අනන්ත ප්‍රමාණයක් තියෙන පුළුවන්. ඒ අනන්ත ප්‍රමාණය අතුරෙන් ඔයාට highest output එක ලබා දෙන්නේ මෙයාට match වෙන filter එක. පැහැදිලි? ඒක මම දැන් තේරුම් ගන්න එක basically කියන්නේ. හරි? hello තේරුම් ගන්නද? hello ඒක නම් මම දැන් තේරුම් ගන්න ගණන් ගන්න බෑ. ඒක ඇත්ත ලොකු දැන්. තේරුම් ගන්නද? ඉරණ ගන්න රයිට්. දැන් මැච් ෆිල්ටරින් කියන සරලම කතාව කියන්නේ ඔයාලට මොකක් හරි ඉන්ටග්‍රේට් එකක් ඔව් මෙන්න මේක ඩිෂන් වේරියබල් එකක් ගන්න එකක් ඔයාලට ලිනියර් ටයිම් ඉන්වෙන්ට් ෆිල්ටර් එකෙන් රිප්ලේස් කරන්න ඕන නම් ඒ ෆිල්ටර් එක මැච් වෙන්න ඕනේ ඔයාගේ මේ SI කියන ට්‍රාන්ස්මිට් සිම්බල් එක රිප්‍රසන්ට් කරන සිග්නල් එක. ඔයාගේ පටල ගන්න එපා. සිම්බල් එක සහ බිට් එක කියන්නේ දෙකක් තමයි. සිම්බල් එක සහ සිග්නල් එක කියන්නේ දෙකක්. ඔයාගේ සිම්බල් එක කියන්නේ ඔයාගේ බේසිස් ෆන්ක්ෂන් සෙට් එක ලිනියර් කම්බිනේෂන්. ඒතරා මෙතනට දාන්න ඔයාගේ සිම්බල්ස් ටික. ඔයාගේ S කියන මේ සිම්බල් එක කියන්නේ ඔයාගේ බේසිස් ෆන්ක්ෂන් වල ලිනියර් alpha alpha 2 කියලා අපේ කෝෆිෂන්ට් එකක් දුන්නොත් ඒ වගේ කම්බිනේෂන් එක. ඔක බේසිස් වගේ සෙට් එක කියන්නේ සිම්බල්ස් හැදිලා තියෙන මූලික තැනුම් මේකක. ඒතර ඒවයි මොකක්ද කම්බිනේෂන් එක තමයි සිම්බල් එකක් විදිහට යවන්නේ. උදාහරණයක් විදිහට ඇල්ෆබෙට් එකක්. මේක හිතනකො 0 1 2 3 4 කියලා. ඒතර ඔයාට ඉලක්කම් හදන්න පුළුවන් මේ ඉලක්කම් සෙට් එකෙන් විතර නා. ඔයා මොන ඉලක්කම යවුවත් යවන්නේ මේ ඉලක්කම් සෙට් එකේ කම්බිනේෂන් එක. හරිද? නැති තාම මුකුත් ප්‍රශ්න නැත්තම් මම හිතන්නේ අපිට වයින්ඩ් අප් කරන්න පුළුවන්. තමරට තියෙනවා නම් කියන්න උත්තර දෙන්න. හෙලෝ